සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං පණ්ඩිතෝ ආපිතේනසෝ බාලෝ ච පණ්ඩිතමානි සවේ බාලෝති උච්චති ති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 50 වෙනි දේශනාවට අද අපි යොමු වෙන්නේ අනුස්මරණීය මොහොතක් එක දිගට දේශනා 50ක් අපට දේශනා කරන්න ලැබිච්ච බව සිහි කරලා අපි සාදරයෙන් අනුමෝදන් වන අතර පින්වත් ඔබටත් සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. එකම අරමුණක් ඇතුව අපි මේ පටන් ගත්තේ ලීඩ ලැබෙන අවස්ථානුකූලව විවේකයෙන් ඉන්න අතර අපිත් අපට එදිච්ච දවසේ මේ අපේ පැවිදි පිරිසට වගේම පැවිදි අපේක්ෂක පිරිසට භාවනා යෝගී අයට ඒ වගේම දුරබැහැර ඉඳගෙන මේ දේශනා ශ්‍රවණය කරන අපේ පින්වත් පිරිසටත් භාග්‍යතුන් වහන්සේ වදාළ එක ධර්ම කොටසක් හරි කොට්ටාසයක් හරි පිළිවෙලින් ඉගෙන ගන්නට කල්පනා කරද්දී තා සරලම දැනකින් පටන් ගන්නත් ඕන නිසා දැන් අපි අභිධර්මයේ වගේ එකට අත ගැවුවනම් මේක වැඩි දවස් කරගෙන යන්න බැරි වෙනවා. මොකද බොහෝ අයට ඒක තේරෙන්නේ නැහැ. දේශිකයන් වහන්සේට තේරෙන්න පුළුවන්. ශ්‍රාවකයන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි තෝරගත්ත බෞද්ධයාගේ අත්පොත කියන නමින් මේ ග්‍රන්ථය නැත්තම් මේ ධර්ම කොට්ටාසය අතීතේ ඉඳන් විවහාර වෙලා තියෙනවා. ওই වීර කැප්පටිපොළ උතුමා ෘෂික කියලාත් කියනවා. මොකද මැරිලත් එතුම ඇවිදලා තියෙනවා. බෙල්ල කඳින් වෙන් වෙලා තියෙද්දි පවා ඇවිදලා තියෙනවා. එහෙම ඇවිදින්න බෑ හැමෝටම. ඒක තමයි වීරය. වීරත්වයේ තිබිච්ච හොඳ සිංහල මිනිස්සෙක්. එයා පවා මේවා අසුරු කරලා තියෙනවා. ඒ කියන්නේ ධර්මෙන් තමයි මිනිස්සු ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් පේනවා මේ ගාතවල සම්පූර්ණ නිවන් මගට සම්බන්ධයි. මේවා කිසිවක් එයින් ඈත් වෙච්ච නෙවෙයි මේ දේශනා. හරිම කෙටි රසයි. රද මේ අපි තෝරගත්තේ අපි කතා කරන්නේ 50 වෙනි දේශනාව. නමුත් අපි පිවිසලා තියෙන 5 වෙනි බාල වර්ගයේට ඒ බාල වර්ගයේ 4 වෙනි දේශනාවට. යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. යම්කිසි බාලයෙක්. බාලයෙක් කියන්නේ පොඩි ළමයෙක් නෙවෙයි. මේ කියන්නේ බාල කියන්නේ ගුණ වශයෙන් බාලයි. අපි කියන්නේ අන්ධ බාල කියලා කියන්නේ. අන්ධයි කියන්නේ ඇස් පේන්නේ නැහැ වගේ එකක්. එතන නුවණැස අඩු අයට කියන බාල ප්‍රඥාව නැහැ. ඒ ප්‍රඥාව නැති මිනිස්සු අපි නිකන් සිංහලෙන් කියමු මෝඩයෙක් ඉන්නවා හරිද? ඒ මෝඩය දන්නව තමන් මොන කවුරු වගේ? තමන් මෝඩයෙක් බා. මෝඩය දන්නවලු මම මෝඩෙක්. ඒ නිසා මෙයා පඬිතෙක් වෙනවලු. පඬිතෝ චා වාපි තේනසෝ. ඒ යම් කිසි මනුස්සයෙකුට තේරෙන්නේ නැහැ මොනවද. එයා දන්නේ නැහැ. බණ දන්නේ නැහැ කියන්නේ මෙතන තියෙන්නේ. බණ දහම් දන්නේ නැහැ. අහලා නැහැ. සුතමේ ඥානෙවත් නැහැ. එයා බාලයි. නැත්නම් ಗುಣධර්ම දිනු කරන්න දැන් එයාට තේරුමක් නැහැ නේ. ඒ නිසා ආ දැන් ධර්මයේ දැනගත්තොත් එයාට පුළුවන් කරගෙන යන්න. එයා මුලින්ම පිළිගන්න මන් දන්නේ නැහැ. මොකද පිළිගන්න ඕන? මන් දන්නේ නැහැ. මමකුත් දන්නේ නැහැ. ඒතර එයා කවුද? පඬිතෙක්. ඇයි එයා නොදන්න බව එයා පිළිගත්තේ? එයාට බැරි බව එයා පිළිගත්තා. බැරි කෙනා දැන් ඇමරිකරම ඇහුවොත් මට ඔයාලට පුළුවන්ද? ඔක්කොම පුළුවන්. කරන්න ගියා. එකක් අම්බේ. එහෙම වුණොත් අමාරු වෙන්න. බොරු කිව්වත් බොරු කිව වෙනවනේ. කෙලින්ම කියනවනේ මට නම් බෑ. මට කරන්න බෑ. අපි කවුරුනේ ඔබ වහන්සේ ඔළුවෙන් හිටගෙන ඉන්න පුළුවන්ද?
මට බෑ ඇත්තටම. එම් පුරුදු කළ නෑ මම. මං කියන මට ඔළුවෙන් නම් බෑ, කකුල් දෙකෙන්නම් පුළුවන්. හරි නේද? හැබැයි පුළුවන් කියන මොකෝ වෙන්නේ? හරුම් කියන වෙන ඉඩගෙන පෙන්නන්න. අමාරු වටනවා නැද්ද? එතන මෝඩෙක් බව එතනින් පේනවා. දැන් තමන්ට බැරි දේ පුළුවන් කිය. එතකොට බැරි දේ බැරි බව පිළිගන්නවා. දැන් ඒ දණ්ඩ යන්න බෑ. බැරි නම් බෑ කියනවා. යන්න බෑ. පුළුවන් කිව්වොත් පණ්ඩිතයා මොකද උනේ? මහදන මුත්තයි ගෝලිවරුත්තයි ඔක්කොම ගිහිල්ලා එකපාරට ඇදගෙන එක අපිට එක වැටුණානේ. ඇලට වැටුණා. ඇයි හේතුව දන්නේ නැහැ යන්න. ඒ නිසා කියන පණ්ඩිතයාට ඒ දණ්ඩේ යා ඒ දණ්ඩ යන්න කලින් ඒකේ විස්කම්බේ මයින්නෝ. දිග මයින්නෝ. ඒකට යන්න ඕන ප්‍රවේගය මැන ගන්න. ඔක්කොම කරලා යන්න ඉන්නකොට වැටෙනවා. හරි. ඔක දන්නේ උන්. ඔක දිගේ දුවනවා. දන්නේ එකා දුවනවා. අපිත් එහෙම ගින් දිනන ඒ දඬු වල අපේ ගම්වල මේ හිමින් ගියොත් වැටෙනවා. ඔකේ සාස්ත්‍රය තමයි එහෙම මේ පොල් කොට යන්නේ දාලා තියෙන්නේ. එක්ක එක කොටය දාලා තියෙන්නේ. දෙකක් දැම්මොත් අමාරු නෑ. එකක් දාපු තැනක නම් දුවන්න ඕන. දුවල වැටුණත් කමක් නෑනේ. අරක වෙන්නේ මෙහෙම දෙපැත්තට වැනි වැනි යන්න යනවා වැටෙනවා. ඇයි මම මේක කිව්වේ? ඒක මේ කතාවට ගැළපෙන නිසා. එතකොට පණ්ඩිතකම වැඩි වුණාම කිසිම දෙයක් පළ දෙන්නේ නැහැ. හැම තැනම එයා පරදිනවා. දැන් ඔය කියන සංඝ පිරිසක පැවිදි වෙලා ඉන්නවා නාකි හාමුදුරු කෙනෙක්. එයා පොත් එහෙම කියවල ඉන්නවා. එයා කියනවා මම දන්නවා හොඳට. කවුරු හරි ආපු ගමන් එයා බලාපොරොත්තු වෙනවා. දැන් මෙහෙත් හිටියා හාමුදුරු කෙනෙක් අලුතෙන් මහාන වෙලා. එයාගේ පුතා තමයි අපි අඳුරන්නේ බොහොම ධර්මයට කැමති ළමේ. එයා කිව්වලු තාත්තා මහනුවරට ගවන්නේ පණ්ඩිතකම් පෙන්වන්න යන්න එපා. හරි මං කිව්වනේ ඔයිට කලින්ම කිව්වා. එහෙම දැන් මේ ප්‍රශ්නේ වෙලා යාට මෙහෙන් යන්න වෙන වෙලා එයා කතා කරලා ගියේ ඔහෙට කලින්ම ඔහෙට කොහේ ගියත් ඉන්න බෑනේ. මොකෝ ඔහේ යනවා උගන්නන්න. ඔහේ ඉස්සෙල්ලගෙන ඉන්න බෑ. මහනෙච්චකම උගන්නන්න යන්න කියලා හොඳටම දොස් කිව්වා. දුර්කතනෙන් කිව්වේ. ඉතින් මාත් අහන් හිටියේ මම බැලුවා බලන්න මේ නහින දෙහින කාලෙව මේ මිනිස්සුන්ට පාඩු ඉන්න බැරි හැටියා කනුන්ට බණ කියන්න යනවා. තමන් ඉගෙන ගත යුතු අවස්ථාව ඉඳගෙන. එහෙනම් අපි හැමෝම සාදර වෙන්න ඕන. අපිට දැන් මට මෙහෙම කියන්න වෙලා තියෙන මගෙන් කට්ටිය අහන්න බලාපොරොත්තු වෙන නිසා. මටත් ඔක්කොම එකතු වෙලා ගොත් ඔබ වහන්සේ වණ කියන්න එපා යන්න යන පැත්තක යන්න කියලා එළෙව්වොත් මම යනවා. යම් තාක් මගෙන් ආරාධනා කරන මගෙන් ඉල්ලීම් කරන දේශනාවල් පවත්වන්න කියලා එතකම් මම පවත්වනවා. රේඩියෙකත් එහෙමයි, ඔය කොහෙත් එහෙමයි. රේඩියෙකින් එළෙව්වොත් ගිහිල්ලා සිවුරේ පාත්‍රණන් කියලා ගේට් එක වාඩිලා ඉන්නේ නැහැ. මට බණ කියන් දුන්නේ නැත්නම් මම නැගිටින්නේ. එහෙම ඉන්නවා. එහෙම මම මේ විහිළුවට නෙවෙයි කියන්නේ. එහෙම අපේ සාන්නදල එහෙම ඉන්නවා. හරි ආසයි. අතහරින්න බෑ. අඬනවා. ඔව් අඬනවා. පස්සෙන් යනවා. කන පින්දම් ගහනවා. අනේ මට නම් එහෙම කරලා පුරුදු නෑ. මම කරන්නේත් නෑ. යම් තාක් ආරාධනා කරොත් මෙහෙම ධර්මයක් දේශනා කරන්න කියන්නේ ඉතින් හොඳ නිසා වෙන්නේ නැතිනේ. මේක අහන් ඉන්න පුළුවන් නිසා වෙන්නේ නැතිනේ. කො කටහඬවල් ලස්සන වෙන්න ඉබේ බණක් අහන් ඉන්න. ඔය ඔක්කොම තියෙන්න ඕන. කටහඬ ලස්සනල වැඩකුත් නෑ. ගායකෙක් වගේ වෙලා වැඩක් නෑ. අර්ථ නැත්තම්. ධර්ම අර්ථය තියෙන. අර්ථයක් තියෙනවා රසයක් තියෙනවා. මේ දෙකම මිශ්‍ර වෙච්ච කෙනාට අපි කියනවා අන්න ධර්මදේශකයන් වහන්සේ කෙනෙක් කතා කරනවා නැවත නැවත කියන්න කියන. එතකන් කියන. ඇතු මේ අපේ පණ්ඩිතකම පෙන්වන්න බණ කියනො නෙවෙයි. එතකොට මේ දන්නේ නැති නිසා මතක නැති නිසා මේ පොත බලන් මම මේ කියන්නේ නැත්ත වශයෙන්. මොකද මේක වරදින්න විදියක් නැහැ එතකොට. වැරදුනොත් හොඳත් නැහැ. බලන්න. එතකොට මේක ඉගැන්වීමක් නේ කරන්නේ. ඉගැන්වීමක් කරනකොට අපි අතීතෙත් එහෙම අපේ ආරණ්‍යවල මූලස්ථානවල අපි ඉන්න කාලේ ඒ පොත පෙරලා ගන්න කවුරුත්. දැන් අපි ගත්තොත් පරාජිකා පාළි කියලා පොතක් අපි ඉගෙන ගත්ත මුල් කාලේ. උපසම්පදාවට ආසන්න කාලේ තමයි උගන්වන්නේ. ඊට කලින් උගන්වන්නේ නැහැ. එතකොට සිවුරු ඇරලා යනවා. කලින් කිව්වොත්. ඒ නිසා උපසම්පදා විභාගෙ ලියන්න ඔන්න මෙන්න තියලා තමයි මේ තියෙන ඔක්කොම කැලිටික එක තියෙනවා. ඒ කියන්නේ හරිම අමාරුයි අහන් ඉන්නත්. ඒ වගේ කතාන්දර තියෙනවා ගෑනු අය ළඟ තියන් මේවා කියන්නත් බෑ. එහෙම පොතක් අපි වෙනම ඉගෙන ගන්නවා ගුරු ආම්දුරුවන්ගෙන් ගෝලියෝ ටික පිරිමියයි විතරයි. කාන්තාවන්ට වෙනම විනයක් ඒකේ තියෙනවා. ඒක වෙනම කියලා දෙන්න ඕනේ. ඒක කාන්තාවක් විසින් කාන්තාවට කියලා දෙන්න ඕනේ. නැත්නම් අසභ්‍යයි. ඉතින් හේව් පොතක් උගන්වපු ක්‍රමය කොහොමද කිව්වොත් මේ වගේ ඔන්ලයින් ක්‍රම තිබුණේ නැහැ. ටැබ් තිබුණේ නැහැ. 2004නේ. මුකුත් තිබුණේ. තිබුණේ අර රතුපාට ලොකු ත්‍රිපිටක පොත. ඒක අපි ඔක්කොම අරන් යනවා. පුස්තකාලයෙන් අපි අරගෙන යනවා. කවුරුත් 10ක් විතර හිටියා. ගුරු හාමුදුරුවන්ගේ අතේ පොත තියෙනවා. අපේ අතේ පොත තියෙනවා. ඒ පාලි පැත්ත එක්කෙනෙක් කියවන්න ඕන. ඒ ඡේදයක් තියෙනවා. ඒ ඡේදය ගුරුවරයා ඇති ඉගෙනම් කියවනවා. ඊට පස්සේ ඒකේ තේරුම වෙන එක්කෙනෙක් කියන්න.
ඊට පස්සේ අර ස්වාමීන් වහන්සේ ඒක තේරුම තේරෙන්නේ නැති වගේ නම් පොඩ්ඩක් කියලා හරි කම්මැලි විදිහට තමයි කියන්නේ. එම මේ විහිළු කර කර මේ අපි කරන වගේ මහන්සි වුන්නේ නැහැ. උඹලට ඕන් නැගෙන ගන්නේ නැත්තම් නිකන් ඉඳපන්. ඒ තමයි ආරණ්‍ය ක්‍රමය. ආරණ්‍ය වල ක්‍රමයේ තමයි ඕන් නම් හිටපන් නැත්තම් ඵලයක්. මොකද එහෙම ආරණ්‍ය ක්‍රමය හැදිලා තියෙන්නේ. ඒක ක්‍රමයේ තමයි Tamanට ඕන් නම් විතරක් නිවන් දකින්න බලෙන් මේක දෙන්න යන්නේ. නෑ ඒ නිසා මේක සාමාන්‍යයෙන් අලුතෙන් පැවිදි වෙන්න යන කෙනෙක්ට අවශ්‍යතාවයක් තියෙනවා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා කියනවා. දැන් අපි ගෙදර ඉන්නකොට ඉගෙන ගත්තනේ විරමනේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්න ලැබෙනවනේ විද්‍යාව. ඔය ඒවා ඉගෙන ගත්තට පළවට කොහොමත් හේතු වෙන්නේ නැහැ. අපි දන්නවනේ මේ පැවිදි වෙන්න හා පැවිදි වෙලා ඉන්නේ. ඒතර එතෙන් ඉගෙන ගන්න තියෙන සූත්‍ර සහ විනය සහ විධර්ම. ඔය තුන තතියි. ඉතින් අපි දැන් මේ තෝරගෙන තියෙන්නේ සූත්‍ර කොටස. ඒ සූත්‍ර කොටසෙත් කුද්දගණිකායේ මේක සඳහන් වෙනවා නවාංග ශාස්ත්‍රෝ සාසනේ ගාථා. මේක අයි තියෙන ගාථා කොටසට. ඒතර මේ දේශනා වලියේ තියෙන ගාථා 423ක්. කතා තියෙන 299ක්. ඒ කියන්නේ ගාථා 400 ගානට ගැලපෙන්න කතා තියෙන්නේ 200. සමහර දේශනා වලට කියන්නේ කතා වලට කියන්නේ එකම දේශනාවට සම්බන්ධයි ගාථා 6 7 පව. අන්න එහෙම වෙලා තමයි මේ කියන කතා ගන්න අඩු වෙලා තියෙන්නේ. දැන් ඉතින් මේක ඉගෙන ගන්න අර පිළිවෙල වරනේ. දැන් ගුරුවරයා කියනවා කියවන්න පොත. එයා හන් ඉන්න ගුරුවරයා. සමහර ගුරුවරයා නිින්ද ගිහිල්ලා. ඔය එකම දේ ඔය පාලිය කියන සිංහල. ඒක අපි ඉගෙන ගත්තා. ඒක මම මේ කියන්න හදන කට්ටියට කොච්චර අමාරුද මේක ඉගෙන ගත්තේ කියන. අපි අර අමාරු යුගයේ අන්තිම හරියටි අපි තමයි. ඒ කියන්නේ පාලි ඉගෙන ගත්තේ නැත්නම් රිපිටකේ කියවන්න බැරි තරමේ අවාසනාවන්ත තත්ත්වයක අපි හිටියා. ඒ කියන්නේ මේ කිසිම පරිවර්තනයක් මේ අටුවා දැන් සිංහලෙන් තියෙන ඔක්කොම සිංහලෙන් තියෙනවා. ඒව මොකුත් තිබුණේ නැහැ. මේට ආවට පස්සෙත් පොත් දෙකක් මට පූජා කළා අපේ දායකාවක් මහාචාර්යතුමියක් ඉන්නවා අපේ. එයා තමයි මේවට මූලික වුණේ ආරණ්‍ය හදනකොට. ඒ වෙලාවේ මම හෙව මොනවද ඕන පොත් සයින්ස්. ඉතින් මම කල්පනා කරා මේ අලුතෙන් ආපු ගමට මේ මිනිස්සු කවදාවත් සූත්‍ර දේශනා අහලා නැතුව ඇති. ඒ අනුව අපි පොයේට අදිෂ්ඨානයක් කරගත්තා මජ්ක්‍ධිම නිකාය දේශනා ටික එකින් එක කරලා දෙන්න ඕනේ කියලා. ඉතින් පොත බලන් ඒ විදියටම කරේ. මේ මොකද මේ වගේ කතා මුකුත් කරේ නැහැ. ඒක කරන්න පරිණත බව තිබුණේ නැහැ එතකොට අවුරුදු 20යි නේ. තිබුණ නැති නිසා පොත බලන් කිව්වොත් ගොඩ යන්න පුළුවන්. ඇයි? කවුරු ප්‍රශ්න අහන්නේ නැහැ. ඇහුවත් උත්තර දෙන්න බැරි කමක් නෙවෙයි තියෙන්නේ. අර සබකෝලයක් තියෙනවා පරිණත බව අඩුයි අත්දැකීම් නැහැ. දන්න එකමදී පොතෙන් බලලා කියන්න දාන්න. එතකොට පොත පාඩම් කරන හොඳට හොඳට ග්‍රහණය කරගත්තා. එතකොට මේකේ අර්ථ හොයන්න ඕන නිසා අට කතාවක් ගෙන්න ගත්තා. ලොකු පොත මේ වගේ හේවා විතරණ මුද්‍රණයෙන් කරපු. ඒ කියන්නේ ධර්මපාලතුමාගේ පවුලේ තමයි මේක බාර වෙදී. හේවා විතරණ බාරය. ඉතින් තනි කරම තියෙන්නේ පාලිය. එක සිංහල අකුරක් නැහැ. සිංහල කියන්නේ අකුරු එකයි වචන වෙනස්. හරි දැන් ගච්ඡාමි කියන්නේ පාලි. ඒක ගච්ඡාමි කෝඩ අපි දන්නේ නැහැ. මොකද සිංහල තේරුම. යමි. හරි. ඒ වගේ දැන් ඔය හොයන්න මොකක්ද තියෙනවා? ඩික්ෂනරියකුත් උන. පාලි සිංහල ඩික්ෂනරි. ඒකත් ගත්තා. ඒකත් පැත්තකින් තියාගෙන අර පාලි පොතත් පෙරලගෙන ත්‍රිපිටක පොතේ සිංහල පරිවර්තන තිබුණා. එතකොට හැබැයි ඒකත් ගැඹුරුයි. ඒක තේරෙන්නේ නැහැ. හරිය දුකසේ අමාරුවෙන් තමයි සූත්‍ර දේශනාවක් හොයාගත්තේ. ඇස මම කල්පනාල මේ කියන සූත්‍ර මෙහෙම කියලා දැම්මොත් ඒවා අවසන් වෙලා යනවා. තව වැඩක් අපි කරන්න පටන්. ඊට පස්සේ අපි පටන් ගත්තා දවස් 8 9 විතර ආරාධනාවක් ලැබුණා මේ උපාසිකාවකින් සිල් ගන්න කෙනෙක්ගෙන් අපි මේ දේශනා ලියමු. ඉස්සෙල්ලා ලියනවා. එනො පොත් දෙකම ළඟ තියාගෙන මම පටන් ගත්ත වැඩක් මජ්ක්‍ධිම නිකාය දේශනාව ලියන්න පටන් ගත්තා. මේ කරපුවා කියන්නේ දැන් කරන්නේ නැහැ මේවා. ඒ ටික ඔන්න හොයා ගන්න පුළුවන්. ওই තියෙන පොත්වල. එතකොට සරල සිංහලෙන් අටුවාවත් එක මිශ්‍ර කරලා. ඒ කියන්නේ මෙහෙම දැන් තියෙන්නේ පෙළ පොත වෙනමයිනේ. අටුවා වෙනමයිනේ. ඉගෙන ගන්න එක්කෙනාට සිද්ධ වෙනවා පෙළ පොත කියවන ගම අනිත් පැත්තට අටුවාවත් බලන්න. එතෙන්ට අදාළ ඡේදෙට මොකක්ද? දැන් මේක කරන්නේ ලියනකොට අරකට අදාළ එක එතෙන්ටම ලියනවා. ආයි ඒ කියවන එක්කෙනාට ආයි අටුවා ටික හොයන්න ඕනේ. මේ රචනා කරන සයන්නාසේ දක්ෂ වෙන්න ඕනේ. ඒ ටික එකතු කරලා දෙන්න. එහෙම කරලා තියෙනවා. ඕනනම් පස්සේ අර හොයන් පොත්පත් ඇති. ලියපුවා මජ්ක්‍ධිම නිකාය සම්මාදිට්ඨි සූත්‍රයේ පටන් අරන් දිගට ගිහින් තියෙනවා. ඉතින් මම මේ කරපු කියන අනුමෝදන් වෙනවා කට්ටියට සතුටු වෙන්න. ඒ වගේ වීරයෙක් ඒ කාලේ තිබුණා. දැන් නම් ඉතින් වයස නිසා කම්මැලි. මේ කරන්න තරම් උද්‍යෝගිකුත් නැහැ. මොකද මුද්‍රණ වියදම් වැඩි වෙලා අතරමඟදී ඒක නැතර වුණා.
එකෙන් දායක වෙන්න කෙනෙක් හිටියේ නැහැ අන්තිමට. ඒ උපාසිකාවත් එහෙමේ වුණා. එයා හොයාගන්න බැරි වුණා අපිට. ඊට පස්සේ දැන් මේ වර්තමාන දෙනකොට මුද්‍රණ වේදන් අධිකයි දැන්. දැන් පොත් කරන්න වෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට දැන් කරගෙන යනවා මෙන්න මේක. මොකද ඩිජිටල් කරණය කරන විදිහට අපිට පුළුවන් මේවා පවතින්න යමක් කරන්න. දැන් ලියන්නේ නැහැ. මේක කියනවා. කියනකොට මේවා තැම්පත් වෙන යම් ස්ථානවල ඒව තැම්පත් වෙලා අපිට පුළුවන් මේ අන්තර්ජාලය හරහා නැවත නැවතත් විමසා බලන්න. ඒතර මේ දේශනා 50ම අපේ පින්වතුන්ලට පුළුවන් අන්තර්ජාල පහසුකම් දුරකථනයක් තියෙනවා නම් ඕන වෙලාවක බලන්න. ඒතර එක එක බලන්න ඕනේ. එකේ ඉඳන් 50ට. ඒතර මේක කරලා තියෙන ධර්ම ඉගැන්වීමක් තමයි කරලා තියෙන්නේ. හැබැයි ගොඩාක් ගැඹුරට අපි කතා කරලා නැහැ. තේරෙන විදිහට කතා කරලා තියෙන්නේ. අර අකුරක් අකුරක් ගන්න කියලා නැහැ. අටුවාවේ තියෙන පාලි කතා ඔක්කොම කිව්වෙත් නෑ. සමහරට තේරෙන්නේ නැති තැන් මග ඇරලා ගියා. මොකද නැත්තම් දේශකයන් වහන්සේවත් එපා වෙනවනේ ශ්‍රාවකයාට. ඒක නිසා. ඒ නිසා තෝරගන්න තියෙන ඉස්සර තරම්ම සැරට මේක ඉගෙන ගන්න අමාරුයි දැන්. එන්න එන්න ප්‍රඥාව අඩුයි. ඒ නිසා බොහොම සරලව තමයි අපිට දැන් මේව කතා කරගෙන යන්න තියෙන්නේ. දැන් මම ඒකයි කිව්වේ මේක හරිම අමාරු ඉගෙන ගන්න. පෙළ පොත ගන්න, අටුවාව ගන්න, පාලියෙන් තිබුණ ඒවා හොඳට මේ අධ්‍යයනය කරලා අර්ථ වරද්ද ගන්න නැතුව තෝරගෙන තමයි ලියන්න ඕන. ඊට පස්සේ කියන්නත් ඕන. ඒ දෙකම අපි කරලයි මේ කියන්නේ. හරිද? දැන් ඉගෙන ගන්න මේ ඉන්න ඇඩ අමාරු නෑ. මේ අම්මෝට මම ඒ පොත් ටික උන්නම් දෙන්නම් ඉගෙන ගන්න අවශ්‍ය මොනාරි කාරණාවක් තියෙනවා නම් මට මෙන්න මේ කොටස ඉගෙන ගන්න ඕනේ කියන්න අපිට පොත් තියෙනවා. ඒ පරිවර්තන තියෙන හොඳට තේරෙනවා. ඉතින් අපි අර කබඩ් එකේ තියෙනවා සොයිසා මුද්‍රණය කියන එක ත්‍රිපිටකේ හොඳටම සරලයි තේරෙනවා. ඊපස්සේ ඒකට හරියනවා ඒ පාට පාට පොත් තියෙන අටුවා. ඒකට මජ්ක්‍ධිම නිකාය නම් මජ්ක්‍ධිම නිකාය අටුවා රතු පාටයි. පාට කියන්නේ ලේසි වහ ගන්න. ඒ පාට වෙන් කළ දිනේ තේකට නැදි මාලෙන් තමයි මේ කරලා තියෙන්නේ. මේ 2010න් පස්සේ වගේ කරේ මං හිතන්නේ. ඊට පස්සේ අපිට හරි සතුටක් ආව මොකෝ අර අමාරුවෙන් ඩික්ෂනරියක් තියන් ඉගෙනගත්තු අටුවාව දැන් එනවා සිංහලට. අපේ අතිවරු පඬිතවරු ඒවා සිංහලට මගෙන ගිහියත් කරලා තියෙනවා. මේකට සම්බන්ධලා තියෙනවා ඔය කීර්තිනාරම්පණා මහත්තයා වගේ පඬිතවරු. ඉතින් හොඳට ඉගෙනගත්තු කට්ටිය පාලි. දයාලා ඒක අපේ පශ්චිම ජනතාවට ඉස්සරහට එන අයට හේතු වෙන්නේ ඉල සිංහලෙන් තැබුවා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ බලන්න. ඉස්සරම මිහිඳු මහරහතන් වහන්සේ මේ අටුවාව ගෙනාව ලංකාවට. ගෙනාව කියන්නේ මේ ඔළුවේ තියන් ආව නෙවෙයි හොඳේ. නැවේ පටවගෙන පොත් ටික අරන් ආවේ නැහැ. කොහොමද ගෙනාව? මත්කෙන් ගෙනාව. වාචනා પરම්පරාවෙන් අර ආපු සයන්නාසලා හැමෝටම මේක පාඩම් තිබුණා. ඒක එහෙම තිබිලා සත්ගායනා කරමින් ශිෂ්‍යොන්ට දීලා ඔහම ඇවිල්ලා 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 අවසාන වශයෙන් මේක ගන්තාරුඩ කරනවා මාතලේ අලු විහාරයේදී. ඒ කියන්නේ පෙළ පොතත් මේ ගන්තාරුඩ කරා අටුවවත් කළා. ඒතර ඒක දැන් පෙළ සහ හොඳටමද පෙළ සහ අටුවා මොකද්ද මේ තේරුම? පෙළ කියන්නේ කෙලින්ම ශ්‍රීමුක බුද්ධ වචනේ. අටුවාව කියන්නේ ඒ බුද්ධ වචනේම භාග්‍යතුන් වහන්සේම ගැඹුරු වචන ආයෙත් විස්තර කරපු අවස්ථාව. සහ ආචාර්යවරු ඒවට දීපු අර්ථ. පැරණි රහතන් වහන්සේලා දීපු අර්ථ කතනේ. ඒතර ඔය ඔක්කොම කියවන්න ඕනේ හොඳට තේරුම් ගන්න දැන් ඉන්න අය. නැත්නම් අපිට තේරෙන්නේ නැහැනේ. දැන් සබ්බේ සංඛාර අනිච්චා කියනවා කෙටි වචනේ. තේරෙන්නේ නැහැ. ඒ අනිච්ච යන්නේ කියන්නේ ඇයි කියලා අටුවාවේ තියෙනවා. මම උදාහරණ ටිකක් දෙන්නම්කෝ. සාවත්‍ය විහෙරති ජේතවනි කියලා තියෙනවා පෙළ පොතේ. එච්චරයි තියෙන්නේ. පිරිත් පොතේ තියෙන. පිරිත් පොතේ තියෙන තේ සූත්‍රනේ. ඒතර අපිට එකපාරට සාවත්‍යයන් වල සවැත් කියන්නේ ඇයි කියලා දන්නේ නැහැ අපි. ජේතවන කියන්නේ ඇයි කියලා දන්නේ නැහැ අපි. කොහෙද ඒව තියෙන්නේ නා? අට කතා. ආනෙතන විස්තර කරන සවැත් හැදුනේ කොහමද? එක තැනක විතරයි තියෙන්නේ. දැන් දිගටම හැම පොතේ හැම සූත්‍රෙටම ලියලා ලියන්න ඕනේ නැහනේ. සවැත ගැන තියනවා නම් එක තැනක සඳහන් කරනවා එතන ලියලා තියෙනවා. ආයි කියනවා සවැත පිළිබඳ අදාළ සූත්‍රය තියෙනවා. ඒක බලන්න. ආයි අපි පෙරලන්න ඕන පොත. පොත් පෙරලන්න ඕන. දැන් මේක නිකාන් එන්නේ නැහැ හොඳේ. පොත් පෙරලන්න ඕන. දැන් මේක දේශකයන් වහන්සේලා හම්බුණා, ගුරුවරු හම්බුණා දෙන වාසිය තමයි ගුරුවරයා ඒවා පුළුවන් විදිහට දැනගෙන අපිට කියලා දෙනවා. ඒක ලේසි. ඊළඟට ජේතවනේ හැදුණ හැටි තියෙනවා. අන්දවනේ හැදිච්ච හැටිත් තියෙනවා. ඔය වගේ අර ගම්වල නගරවල නම් මිනිස්සුන නම් හැදිච්ච හැටි. ඔය කතන්දර ඔක්කොම තියෙන්නේ කොහේද? අට කතාව. ඉතින් අටකතා වල හරිම රසවත් අටකතා කිහිපයක් තියෙනවා. ජාතක අටකතා පළවෙනි එක තමයි හොඳටම රසවත් එක තමයි ජාතක අටකතා. ඒකේ අමුතුවෙන් පොත් දෙකම බලන්න ඕනේ නැහැ. මොකද පෙළ පොතේ තියෙන ගාත විතරයි. ජාතක තියෙන ගාතනේ ඉස්සෙල්ලම තියෙන දේශනා කළ තියෙන. ඒ ගාතාවත් එක කියපු කතාව කියවිච්ච කතාව. ඒකත් භාග්‍යතුන් වහන්සේම කියන්නේ. දේශනා කරේ මොකද වෙන කෙනෙක්ට කියන්න බෑ අතීත කතානේ ඒවා.
ඒක අර කරේ මොකද්ද ආනන්ද මහරහතන් වහන්සේ ගාත ටික විතරක් දැම්ම ජාතක පාලියට පෙළපතට. කතා ටික තිව්වා ජාතක අටකතා. දැන් අපිට ජාතක අටකතා හතක් තියෙනවා කොළපාටට ඇති පොතක් ලස්සන. ඒක අරගෙන පෙරළුවොත් හරිම ලස්සනට සිංහලෙන් දැන් සිංහලෙන්ම තියෙන. අපන්නක ජාතක ඉඳන් ජාතක ටික බලාගෙන යන්න පුළුවන්. දැන් මේ වහනකොට අපිට අර කෙල ගිලෙන්න ඕන, කෙල උනන්න ඕන කටට ආසහිතෙන්න ඕන, මම කොහොමරි මේවා ඉගෙන ගන්න ඕන. දැන් අන්ධ භූත වෙලා ඉන්නේ නැතුව, නැතනම් දවස ඵලයන් කියලා ඔහේ නිදා ගන්න නැතුව, ඔය පොත් අපිත් එහෙමයි පොත් ගොඩ ගහගත්ත ගෙනල්ල. මේසෙ වටේට ගොඩ ගහගත්ත. සද්ධර්ම අලංකාරය, පූජාවලිය, ඒ කාලේ තිබිච්ච කැමැත්ත අනුව මුලින්ම ඒව තමයි ගෑල් ගොඩ ගහගත්තේ. පොත් තුනම තියෙනවා. පුටුවේ වාඩි වෙනවා. ලෑල්ලක් තිබුණා. ලෑල්ල දා ගන්න ඇඳි දෙක උඩින් අර එක පොතක් කරන් පෙරලා ගන්න. පෙරලාගෙන පැය තුනක් උදේ දවල් දාන්න වඩින්න වෙලා වෙනකන් ඒක කියවනවා. ඒක කම්මැලි නම් ඉර ඒක නවල තව පොතක් ගන්න. පොත් තුනක් වෙලා තිබුණ වෙලා. සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක අටකතා වැනි ඔය එක එක පොත් තිබුණා. එක දෙකක් වගේ තමයි එක වෙලාවයි පරිහරණය කරේ. හවස අනිත්‍ය කියවනවා. පැයක් විතර භාවනාත් කරනවා. ඔක තමයි අර ශ්‍රසවත්ම කාලයක් ගෙවුණා පැවිදි මුල. තොරේක මේ අලුතෙන් ආපුවට මම කියන්නේ ඒක එහෙම කරගන්න බෑ. මේ කියන්නේ පරියත්ති සාසනේ. මොකද්ද වචනේ? පරියත්ති. නිවන් දකින්න යනකොට ඉස්සෙල්ලම ඕනේ මොකද්ද? දැනුම. දැන් හිස් මිනිස්සේ මොකුත් දන්නේ නැති කෙනෙක්ව දාන භාවනා කරන්න. එයාට පේන යක්ෂ, භූත, പ്രേත, පිසාච, කුම්බාණ්ඩ මූණු පේන භාවනා. උන්දර මොකද්ද ඇති වෙන්නේ? පිස්සු හැදෙනවා. ආවේ නිවන් දකින්න ගිය අංගොඩ. ඇයි හේතු? ගුරු ඇසුරක් නැහැ, කමටහනක් ඉල්ල ගන්නේ නැහැ. ඔය හිත නිතින එක කර කර අන්ධ භූත වෙලා ඉන්නවා. එයාම වා ගන්න. ඒකනේ රහතුන් බිහුනේ ලංකාවේ ළඟදී හරියට රහතුන් බිහුනානේ. මොකෝ හේතුව? තනියෙන් මහාන වුණා. තනියෙන් මේක ගත්තා. තනියෙන් නිදුත්තිත් පහළ වුණා. දැන් ඒ පිස්සුව ලංකාවේ ලස්ස 20කට විතර පොවලත් ඉවරයි. අපි ඔහේ බලන්නේ අපිට කරන්න දෙයක් තිබුණේ නෑ. අපිට ඒකට ඇති හැකියකම් තිබුණේ නෑ. ඒ මිනිස්සුන්ට ඇති හැකියකම් පවා පහළ වෙනවනේ. අර විනාශය ආවට පස්සේ ඔක්කොම දේවල් ලැබෙනවා. එහෙනම් මාරපාශික ධර්ම වශයෙන් ධනයත් ලැබුණා, බලයත් ලැබුණා. තාමත් අර ලියුම් මස්සම් කරගෙන අර යනවා හැමතැනම. තාම බැරි වුණානේ මේ මිනිහාගේ සිවුරු ගලව ගන්න. ඇයි ඒ තරම් නිහින රජයත් අපිට තියෙන්නේ? ඇයි ඡන්ද ලක්ෂ 20ක් නැතිව අර මිනිසු දාන ක්‍රමෙන් දැක්කම අනේ පුදුම ලැජ්ජාවක් ඇති වෙනවා. මේ රහතන් වහන්සේ ගෝලියෝ අමතන භාෂා තමු තිත්ත ගුණ වර්පෙන් අමතන්නේ. අර එක නමක් දෙනමක් මුල් වෙලා ඉන්න වැඩ කටයුතු උන්වහන්සේලාගේ මොනවද මන් දන්නේ නැහැ. ආචිලත් ඉන්නවත් දන්නේ නැහැ පණ පිටින්. ඒ තරමට සාප කරනවා. එයි මේක හිස්පුරුසේක බේරගන්න. එක හිස්පුරුසේක බේරගන්න. ධර්මයේ කාපු මිනිහක බේරගන්න. ධර්මයේ කාලා ඒව ඉගෙන ගත්ත මිනිස්සුම කමෙන්ට් දාන. දැන් මෙතනත් දායි. එයි දාන්න හේතුව එයි මේ බහුතරයකට මේක ගිහින් තියෙනවා. ඒ මිනිස්සු ඒවෙන් තමයි අපි ප්‍රශ්න අහන්නේ. ඉතින් අපිට උඩ බින් බල්ල මේ මොකද්ද? අද දාලා දෙමුණ අනිච්ච කියන්නේ උඩ බලලා කියන්නේ. අනිච්ච කියන්නේ අපේ ලකුසන්න රියල් දෙන ධම්මජීසස උන්නාසව බලන්නේ නැහැ. මමනේ බලන්නේ. ඒක ඇතුලේ තියෙන එකද එළියේ තියෙන එකද කියලා අහලා තියෙනවා. ඉතින් ඇතුලේ තමයි තියෙන්නේ. එළියේ නෙවෙයි තියෙන්නේ. අනිච්ච තියෙන ඇතුලේ. එළියේව අනිච්ච බලන්න පුළුවන් පස්සේ. ඉස්සෙල්ලා බලන්න කොහෙද? මේ අහලා තියෙන පඬිතු විදියට. මේ දැනගන්න නෙවෙයි දන්න බව පෙන්නන්න කියලා. අපි දන්නවද බලන්න? ඉතින් උත්තර දෙන්නේ නැහැ. ඔව්. ඉතින් අපේ කඩවැද්දේ පණ්ඩිතයන් වහන්සේ මේ යෝගාශ්‍රමේ පටන් ගත්තේ උන්වහන්සේලානේ 951. ඉතින් ඥානරම සාන්නසේ දෙනමත් එක තමයි වැඩලා තියෙන්නේ. පන්සල් වල ඉඳලා ඒවත් ඇහැරලා ඇවිල්ලා වෙනම අලුත් වැඩ පිළිල පටන් ගත්තා. නිමලයෙන් පටන් ගත්තේ. මේ තිස්සමාරා. ඒ පාර උන්වහන්සේලා මේ ආලංකාපුරා ගල්දුවාරන්නේ නිමලව පුහුල්වැල්ල ඇල්ල කන්ද ආදී වශයෙන් එකින් එකට එකින් එකට ස්ථාන ලැබිලා ගෝලය පැවිදි කරගෙන තරුණ පිරිස යන අතරේ දැන් මේ අනතර ආරාධනාවක් ලැබිලා තියෙනවා ගුවන්විදුලි සංස්ථාවෙන් සජීවි ධර්ම සාකච්ඡාවට. මොකද සාකච්ඡා සජීවි. ඒ කියන්නේ ආයි කට් කරන්න බෑ. දැනුත් තියෙනවා ඒක. පොයේ දවසට තියෙනවා. තාම කරගෙන යනවා. ඉස්සර ඉඳන්ම කරා. ඔක ඉස්සර තිබුණේ ගුවන්විදුලි විතරනේ රජේ. මිනිස්සු ඇහුවේ ඒක තමයි. අපි බණ ඇහුවෙත් ඒකෙන්. ඉතින් අර දේශනාවෙන් පස්සේ සාකච්ඡා වාරයේදී දුරකථන අංගෙ දෙනවා. මිනිහෙක් කතා කරලා ඇහුවල ඇහුවා වගේම ඇත්ත වශයෙන්ම ලොකු සානසෙට මතක නැහැලු. අහපු කතාව. ඒකළු මහත්තයා ගරුසරු නැතුව ඇහුවේ. ඊළඟ දවසේ ගරුසරු ඇතුව අහන්න ඕනේ. එතකොට කියන්න.
ගඩුසරු මදීවනේ ප්‍රශ්නය මකෝ මතකනෑ මේක මතකන හැකිල අජීව කියන්න පුළන් ලංකාව පහන්ගින් හොදත්න පණඩි හඳුරු කෙනෙ එකට කියැන නුවන තැන් නුවන ඊළඟ දට පොත බලංගිල්ල හපංගිල කිව්. ඒවගේ අපි දැනගන්න දන්නන්නේ නැත්තන් මට ලැජ්ජ කරන්න අහන්න කියැන මේ අපි පහත්න නිහන්න පශ්නෙත් දන්නතිකෙන දන්නති භාවෙන් හෝ අපිටත් කෙනව මාත් දන්න මහත්තයෝ පස්සේ බලලා කියන්න මොක ඇවිදින පුස්ත කලන්න වේනි ඇති දැන් පාඩන් කරන්න නෑ මේ මොකද හේතු අපි අතේම මේක තියෙන නිසා ඔන්නන් පොඩ්ඩා විනාඩි දෙකක් දෙන්න කියලා තියෙන තැනත් එකකෝ බලලා කියන්න පුළුවන්. මේක එහෙමන යහන්න අර රහතුන්ගේ බණහලා දෙවරම් වහිරට ගල් ගහන මානසිකත්වෙන්නේ ඔයි දැන් ඉන්නේ පණ්ඩිත වෙලා දැන් අහනු අනිච්චද අනිච්ච අනිත්තද ඔන්න එක වචන දෙකක් පටලහන්න දැන් එක දෙකක් තියෙන සූත්‍රයේ අනිච්ච කියලා තියෙනවා අනිච්ච කියලා තියෙනවා ච කියලා වචන දෙකේ පොඩි අකුරු දෙකේ වෙනස තියෙනවා නේද ඉච්ඡසේ ඉච්ච නැහැ කියන්නේ කැමැතිසේ පවත්වන්න බෑ කියන අනිච්ච කියනකොට අනිච්ච අනිත්ත්‍ය කියන වචනයක් අපි කියන්නේ ඒක කියන්නේ නිත්‍ය නැහැ කියන එක ඔය දෙකම පොතේ තියෙනවා. අර කට්ටියක පටලගෙන තියෙනවා. ඉතින් ඕක අහලා තියෙනවා. ඉතින් අහන්න දෙයක් නැහැ. දෙකේම තියෙන්නේ අර්ථ දෙකක්. එකක් කැමැතිසේ නැහැ. අනිත් එක නිත්‍යසේ පවතින්නේ නැහැ. ඉතින් බණට එක කියලා තියෙනවා. ඒ ලොකු සනස කියන පෑම්ම කියලා තියෙනවා. ආයේ මේ පණ්ඩිතයා ආයේ එක අහනවා. මොකද අහන්නේ? එකක් දන්න බව පෙන්වන්න. අනිත් එක අපිව පහත් කරා. ඉතින් හොඳම උත්තරේ කමෙන්ට් එක ඇප්‍රූව් වෙනවා. වෙලා හොය තියෙනවා. රිප්ලයි වෙන්නේ නැහැ. ඒසු ඒ රිප්ලයි කරලා වැඩක් නැහැ. මොකද ඒ හැදෙන්න හන බන නෙවෙයි කට්ටිය. එයාලගේ රහතන් වහන්සේලා ලොකුයි කියලා සහ මේ ධර්මදේශකයන් වහන්සේලා ගණන් ගන්නෑ කියන තත්ත්වෙට දාන්න තමයි මෙයාලට ඕන මම තියෙන්නේ. එහෙම තියනවා. දැන් ඉවනේ ලොකු සන්නදසල ඉන්නකොට හරි පිල්ලයන්නේ. මේ හොඳට කියලා දෙනවනේ ධර්ම මිනිස්සුන්ට. ඉතින් මෙයාල බලන කොහොම හරි මේ ගහන්න. වචනෙන් ගහන්න. ඊටස් කියන මේ සන්නදසේ මේ වැරද්දගෙන තියෙන අපි තමයි හරියට කියන්නේ. ඒක නිසා එවැනි ලෝකෙක අපි ඉන්නේ. මේක හරි සුන්දර ගමනක් නෙවෙයි. අහුවෙන්නේ නැතුව යන්නත් ඕනේ. දැනගෙන ඉන්න ඕනේ. ගැටෙන්න නේ මම කිව්වේ දැනගන්න. එහෙම යොමු වෙනවා සමහර කතන්දර. ඒ යොමු වෙන්නේ ඇයි? කෙනෙක් අහනව නම් දැනගන්න දන්නේ නැතුව අපිට ඒක තේරෙනවා. එන අපiata කියනවා මම දන්නේ නැහැ. මං හෙට එනවා ඊමත්. හෙට පොතත් අරන් ආවිල්ලාම කියලා දෙන්නම්. ප්‍රශ්නයක් නැහැ. මොකද එහෙම නීතියක් නැහැ. අවශ්‍යත් නැහැ. හොඳයි පාඩම් කරගත හැකි නම් නමුත් ඉතින් මේ තියෙන මානසික තත්ත්වෙත් එක්ක කෙලෙස් අධිකකමත් එක්ක සහ තියෙන මේ මනසේ තියෙන ධාරිතාව අඩුයි. අපි කියනවා ධාරණ ශක්තිය අඩු බව. එක්ක මේ ඔක්කොම දරාගෙන ඉන්න තරම් ඔළුවේ හයියක් නැහැ කියනවා. ඒ නිසා එයාට පුළුවන් ටික මතක තියාගන්නවා. බැරි ටික පොතේ තියෙනවා. තියෙන දණ හරි දණන් හිටියොත් පොඩ්ඩයින මම පෙරලනවා පොත පෙරලලා චුට්ටක් පෙරලුවා දැන් හරි බැලුවා කියන්න. එච්චරණ වෙන්න ඕනේ නේද? දැන් ඒතකොට සද්දාවෙන්ද මේ ප්‍රශ්න අහලා තියෙන්නේ. නෑ නෑ නැති කරන්න. ඈ ලැජ්ජ කරවන්න. ඉතින් මං දැන් ඉස්සරනවනේ YouTube channel එකේ comment disable. ඒක හේතුව මේක තමයි. disable වෙන්න හේතුව. ඔය disable නොකරනම් ඔය බහුබූත ප්‍රශ්න වලවල තමයි ලොකු සානතර ඉන්න වෙන්නේ. ඒ නිසා ඒවා බලන්නේ නෑ. බලන්න වෙලාවකුත් නෑ. හැමදාම දේශනාවල් පවත්වනවා. ඒ දේශනාවල් ඉදාම upload වෙනවා. ඒක මිනිස්සු අහන්න කැමති සත්‍යව ලස්සනට අහනවා සතුටින් අහනවා අහලා අවබෝධ කරගන්නවා. ඒ වගේ ඒක නොගැලපෙන කෙනෙක් ඇහුව ගමන් අන්න අර වගේ බහුබූත ප්‍රශ්න අපේ YouTube channel එකේ තාම ප්‍රශ්න ඇති වෙන නමුත් ඒකත් උත්තර දෙනවාද නැද්ද කියලා අපි තීරණය කරන්නේ කියන අහන කෙනාගේ මානසිකත්වයේ හිතලා. මේ අහලා තියෙන ක්‍රමය අනුව ගරුසරු මදි නම් අපි උත්තර දෙන්නේ නැහැ. ගරුසරු මදි. මේ අහලා තියෙන්නේ දැනගන්න නෙවෙයි දන්න බව පෙන්න. ඇතුළේ දෙලියද කියලා ඒක ගන්න උත්තර දෙන්න පුළුවන්. ඇතුළේ තමයි තියෙන්නේ. කොහෙද අනිත්‍ය තියෙන්නේ? අපි අවබෝධ කරගන්න කොහේ අනිත්‍යද? උපාස කම්මගේ අනිත්‍යද? කණුවේ අනිත්‍යද? කණුවට හේතුලනින් කණුව දනිත්‍ය උපාස කම්මද කියලා අහනවා. ප්‍රශ්නය. මොකක්ද අනිත්‍ය? අපිට වටින්නේ මොකද්ද? වැදගත් වෙන්නේ මොකද්ද? කණුව ඕන දවසක අනිත්‍ය වෙච්චද? අපිට වැඩක් නැහැ ඒක. අපට අදාළ අපේ කියලා ගත්තු කය. ඒකත් කියන අපේ කියන්නේ එපා එහෙම අයිති නෑ. ඒතකොට මේ අහසේ පා වෙලාද කතා කරන්නේ? මම කියන්න බැරි උදේත් වෙන ගමන් 100 කෙනෙක් කතා 100ලානේ මට කතා කරන්නේ. අහන දැන් මේ ශුන්්‍යතාවය අද්දගිනවා. මම බැලුවොත් මේක එකපාරට මේ මිනිහ ශුන්්‍යතාවට ගියාද කියලා මම බය වුණා. බය වුණාට බය වෙන තරම් දෙයක් නෑ. ගිහින් නෑ. ප්‍රශ්නයක් විතරයි.
ඒ සුන්්‍යයි කියනවනේ අපි සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, නාම රූප දෙකක් විතරයි, ස්කන්ධ පහක් විතරයි, ආයතනයක් කොහොම කතාවක් තියෙනවා අපේ ධර්මයේ. ඒකට කියනවා පරමාර්ථ දේශනා. මොකද වචනේ? පරමාර්ථ දේශනා. ඒක හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕන. මෙහෙම කතාවකුත් අපේ ධර්මයේ තියෙනවා. තව කතාවක් තියෙනවා, මම සුවපත් වෙම්මා. සියලු සත්වයෝ සුවපත්. දැන් අරක ගලපල අරකින් වඩන්න කිව්වොත් මෛත්‍රී භාවනා, කවදාවත් මෛත්‍රී භාවනා කරන්න බෑ. මොකද සත්වයේ පුද්ගලික ආත්මය නැහැනේ. නැති එකට කොහොම මෛත්‍රී කරන්නේ කියලා ලොකු ගැටලුවක් එනවා දන්නේ නැති කෙනා. මාත්‍රි සාවධානව කරුණාවෙන් කිව්ව මහත්වෝ දෙක වෙන් කරගන්න, අරක තියෙන්නේ වෙනම කරන්න. ඒක පටල ගන්න එපා. ඒක කඩේ යනකොට පොලේ යනකොට ඕක අරන් ගිහිල්ලා කතා කරන්නවා ගුටි කන්නනවා. මොකද වැටකොළු වෙනකොට පටවිය ආපෝ තේජෝ වායෝ 500ක් ඉල්ලනවා. වැටකොළු කියන්නේ ඇයි කියන්න බෑ. මොකද මේක සම්මුතිය වෙන්නේ පරමාර්ථයෙන් මං ජීවත් වෙන්නේ කියලා මාළු කඩේට ගිහිල්ලා ඉල්ලන පටවි ධාතු දෙනවා කන පෙරෙන්න දෙනවා. ඒ උන්ට වැඩ නැතුව ඒ මාළුවගේ නම කියපංකො. කපන්නේ කොහෙ නැතුව දන්නේ නැහැ. ඒ වගේ මේ ලෝකෙට බැස්සම අපි ජීවත් වෙන කතා කරන භාෂාවට කියන සම්මුති සත්‍ය. කුණු හරපත් කියන්නේ. ඒව මොනවායි? සම්මුති කතාව. ඒව හරි රසවත්. ඉතින් යාළුව යාළුව අතර කතා කරද්දී කුණු හරප කියලා නෑ. ඒව හොඳයි. අපි කුණු හරපයි කොට නරක වචන කොට සම්මත සමාජයේ කතා වෙද්දී හොඳයි. දැන් මොහොදු කරේ මිනිස්සුන් කියන භාෂාව ඇහුවොත් නුවර කට්ටිය බය වෙනවා. ඇයි හේතුව? ඒක ඒ වැල්ලේ ඉන්න අයට ගෝචර වුණාට නුවර මැණිකලට ගෝචර නැහැනේ. හරිද? නුවර මැණිකල කියන එක වැල්ලේ උන්ට හරියන්නේ නැහැ. හරි? ඒක සමාජයට අනුරූපයි. ආවෙන් ජිනොත් මේ බලමණ්ඩලයෙන් ගොඩක් අය ඉන්නවා. හරි කැමති මේ වගේ ආරාණ්‍ය කතල් දුන්න අරගන්න. මම හෙට ප්‍රති ප්‍රකාශයන් එකුත් කළොත් මම නෙවෙයි, මට ඊයේ ධර්ම ඊයරේ ධර්මය අවබෝධ වුණා. මගේ කිසිවක් හොඳයි හඳුනේ එහෙම ඉදිරියට බහින් අපිට ඔය ටික දීලා. හරිද? එතකොට බලන්න ඔබ රහතන් වහන්සේලා නැති අවබෝධය තමයි මේ පුතජන මිනිසුන්ට දැන් තියෙන්නේ. පස්සේ බණහන්න වාඩි වෙන. අරව මොකම මුකුත් කරලා නැහැ. හොඳේ උපාසකම්ම කෑම හදලා නැහැ. එයා උදේ ඉඳන් රේඩියට වැඳගෙන බණහන. අන්න පහත් වෙනවා උඩි. ගුටි කාලා නැහැනවා. ඉතින් gedara pirimiya bayinne haamuduruttot ekkane haamura kohida yana haamuru kene bana kiyala me gæni den kæma tiyak hadanne naha kiyala apitat ekkamai eter taman pragnavanta wennona bana handona anith wade okkoma eka paramartha wennona sammuti iwara karala nathuwa sammutiya paramarthaye patalagena banath ahano erolu kapana ara wadat karu ema daksha innada ekama karanda namu man kiyanne patalenawane edakota arage kiyana satthe inne mehe thiyena wetakolu mokowe මඤ්ඤං වෙනවා. ඒක හරියන්නේ. එහෙනම් සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ කියන නිවන් දකින්න හේතු වෙන කතන්දරයක්. ඒක කරන්න ඕනේ විපස්සනා භාවනාව. ඒක තනියි. ඒක ගමේ ගිහිල්ලා මිනිස්සු අතර මේ ආරණ්‍ය තුනක් කතා කරලා අපිට කියන්න බෑ. අර ඉන්නේ මෑණිකෙනෙ නෙවෙයි, නාම රූප දෙයක් කියලා අපිට කියන්න බෑනේ. හොඳ නැහැ නේද? ඒතකොට එයා තරහ වෙනවා. මට මගේ නම කිව්වේ නැහැ, මට නාම රූප කිව්වයි කියනවා. මට නමක් දාලා තියෙන එකනේ මොන නාම රූප කියලා කියන්නේ. ඔක්කොම නාම රූපනේ. එතකොට කොහමද වෙන්කොට හඳුනාගන්නේ? උස නාම රූප දෙක, මිටි එක, පොඩි පොඩි නාම රූප දෙයක් මෙතන ඉන්නවා. හරි, එහෙම වයසත් එක තමයි. එහෙම තමයි පැටලිලි ඉස්සරහටයිනේ. වටේ යන්න ඕනේ නේ කෙලිම නම කියන්නකො නමක් දාලා තියෙන්නේ. ඒකයි කියන්නේ. දැන් හරක වෙනයි, බූරුව වෙනයි. දෙන්නටම කියන්න බෑ නේ එක එක නමකින්. ඒකයි කියන්නේ. එතකොට ඒකට තමයි පුද්ගලයා වෙන්කොට හඳුනාගන්න තමයි සම්මුතිය තියෙන්නේ. වරදක් කරොත් වැරදිකාරයට දඬුවම් දෙන්නත් සම්මුතිය ඕන වෙනවා. දැන් උසාවියේ නඩු පවරන්න බෑ පටවිය ආපෝතේජෝ වලට. නඩුකාරයා හොල්මන් වෙනවා. එතකොට ඇයි? නඩුව ගොනු කරලා නැණි තින් හරියට. මොකද නම දාලා නැහැ. නම හරියට කියන්න බෑ ඉස්සෙල්ලා. එහෙනම් නම කියන්නේ මොකද්ද? සම්මුතිය. නාම රූප කියන්නේ මොකද්ද? පරමාර්ථය. දැන් මම මේ බණ කියන්නේ හොඳට තේරුම් ගන්න. මමත් එහෙම තේරුම් නොගත්තනම් මාත් අර ලෝකෙට තමයි ඉන්නේ. වාට්ටුවේ අනිවාර්යෙන් ඇඳක් බිස්සු කියලා නෑ. ගිලන් වාට්ටු, භික්ෂු වාට්ටුවේ හරි දානවා. කොච්චර බර ගාණක් කියන හාමුදුරුවෝ පිස්සු වැඩිච්ච කට්ටිය. ඇයි? වැරදියට ධර්මය අවබෝධ කරගෙන අල්ලගෙන. වැරදි කොණෙන් අල්ලගෙන. මං කිව්ව දවල් කිව්වේ සයනස කෙනෙක් අපවත් වුණා කියලා. දිවි නසා ගත්තා කියලා. මොකෝ? මේ ඕනවට වඩා අල්ලගෙන. සීලේ එපයි කියලා නෙමෙයි කියන්නේ. සීලේ ඕන. සීලේ ඕන සීතල වෙන්න, සංසුන් වෙන්න, අපේ හිත කය සැනසෙන්න සීලයක් තියෙන්නේ. දැන් මේක ඔලුවට ගත්තට පස්සේ සිත සැනසෙන්නේ නැහැ, කය සැනසෙන්නේ නැහැ, කන්නත් නැහැ, බොන්නත් නැහැ, නිදා ගන්නෙත් නැහැ. එකම දේ කල්පනා කර කර ඒ මත්තෙම නැහිලා අන්තිමට මැරිලා ගිහිල්ලා. මොකද්ද උනේ? සීමාව ඉක්මවා ගියා. සීමාව ඉක්මවා ගියා. ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ කියන්නේ ඒකයි. සිල්ුණත් වැඩි ඔලුවට ගන්න එපා. රකින්න වැඩි ගන්න එපා. පුළුවන් වෙලාවට රකින්න.
බැරි වෙලාට නිකන් ආයි පටන් ගන්න. ආයි කවුරුත් ඇවිල්ලා මේ මම එක ගැමි ගැන කඩා ගන්න කියලා නේ මම මේ කියන්නේ. වැරදි දිරිතා ගන්න එපා. ධම්මජිලුක සාංශ මේ නිතර කියනවා අපිට හැමෝටම. ඒකයි මේ හැමෝම සතුටින් ඉන්නේ නිස්සරණවනේ. නැත්නම් මේ මිනිස්සුත් මුළු මූණ එල්ලගෙන ඉන්න බැහැ ඉස්සරහ නැතුලත්. මේ හරි සතුටින් ඉන්නේ. ඔය තු උඹලට පුළුවන් නම් ඉඳ හොඳට ඉඳපල්ල ඒ වෙලාවට. බැරි වුණොත් ඒකත් කියපන්. නොකී ඉන්න එපා. ඒ ධම්මජිලුක සාංශ ඒ ක්‍රමේ තමයි කියන්න ඕනේ. වැරදි කරාට කමන්නේ කියන්න ඕනේ. කිවරු සාර්ථක කමන්නේ ආයි පටන් ගමු. අලු ගස්ල දාලා ආයි අවුන් කියලා තමයි නැසික. හරිම සරලයි. හරිම හොඳයි. ඒ විදිහට හිතන්න ගත්තොත් හරි තරුණ පිරිස ගොඩාක් සාසනේ රැඳෙනවා. නැත්තම් අර විනය අකුරටම කරන්න ගියොත් වැඩි දවස් උන්නාසල වැඩ ඉන්නේ. ගෙදරම යනවා යන්න හේතුව ඒ තරම් තදයි මේ විනය. මේක එකින් එකට ගන්න ගියොත් රාගයේ පැත්තේ තියෙන ප්‍රශ්න ගොඩක් විනය ශික්ෂපද සිකපද ගොඩාක් තියෙන වෙනුවෙන් දාපුවා වළක්වන්නේ ඒවා. ඒව අල්ලන්න ගියොත් ඉවර යන්නේ නැතික. ගොඩ එන්න පාරක් හොයා ගන්නවත් බැරි වෙනවා. ඒකනේ වෙන්නේ. සිල්පද ගැන හිතලා ඇවැත්තුනා කියලා හිතලා මට ඒක කරගන්න බැරුණා කියලා හිතලා දැන් හිතේනේ පස්සේදී විනය වෙනයි මේ හිත හදන වැඩේ වෙනයි. සතිය කියන්නේ වෙනස් කාරණයක්. විනය කියන්නේ වෙනස් කාරණයක්. දැන් මේ දේ පටල ගන්න එපා. එතකොට යෝජනා කරලා තියෙනවා ඒ සයන්නාසලා සිල් පද කැඩෙනවා. කැඩෙද්දි හරි භාවනා කරන්න පුළුවන්. يعني අපි දැන් බොන්න වෙබ්බැහි වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා නිකන්. ඒ මිනිහා කොච්චර භාවනා කළත් හවසට බොනෝ. හරිද? බොන්නේ පහටයි කියන්නේ. කී වෙනකම් භාවනා කරන්න පුළුවන්? 4:59 දක්වා. බෝතලෙත් ළඟටම ලැබිලා නම් තියෙන්නේ 4:59. බයිට් එක ලැබිලා තියෙන්නේ. දැන් ඒක පරියන්ගි නම් පුළුවන් බොන්නත්. අරක බෑ නැතුව බෑ හොඳේ මේක පදමට ඕන දැන් සාමාන්‍යයෙන් ඇබ්බැහි වෙලා නම් ඇඟට ඕන. මං කියන්නේ බොන්න කියලා නෙවෙයි මං කියන්නේ සිල්පදයක් කැඩෙනවා දැන්. සුරා මේරේ මජ්ජපමා තට්ටාන කැඩෙනවා. හැබැයි ඊට කලින් මෙයා සමත විපස්සනා වස්සේ හොඳට භාවනා කරගෙන හිටපු කෙනෙක්. දැන් බිව්වට පස්සේ භාවනා කරන්න බෑනේ කොහොමද? ඇයි? යම් කිසි වෙලාවක් යනවා යාට සිහිය පවත්වන්න බෑ. ආයි හෙට උදේ නැගිටිනකොට මොකද කියන්නේ? අර බීප් එක එහෙම තියේද ඉවරද? ඉවරයි. උදේ 6ට විතර ආයි පටන් ගන්නවා. පෙරුවන් නමස්කාර කරලා පන්සිල් අරගෙන එතකොටත් කියන සුරාමේරේ මජ්ජපමාදට්ටාන වීරමණී. හරි සරල ලස්සන ක්‍රමයක් මේ. ඒ කියන්නේ එයා වරදි කරන වෙලාවේ කොහොමත් අකුසල රැස් වෙනවා, ගෙවන්න වෙනවා ඒ කවදා හරි. ඒක වෙනම කතාවක්. ඒක ඔළුවේ තියන් හිටියොත් දෙගුණ වෙනවා. ඊයේ බිව්වේ අදත් හිතනවා. මොකද වෙන්නේ? ඊයේත් පව්, අදත් පව්. උදේම පටන් ගන්න වැඩ අලුතෙන් පහන තියලානේ මේ වගේ. මල් ටික මේ පත්තු කළානේ, මල් ටික පූජා කළා. පහන පත්තු කළා. තෙරුවන් නමස්කාර කළා. අයි සිල්පද ඔක්කොම ආයි සමාදන් වෙලා. අද කියන මම පුළුවන් තරම් වෙලා බොන්නේ නැතු ඉන්නවා. එයා හිතනවා මේ බේබද්ද කියන මම කියන්නේ. අපි අහුවෙන්නේ නැති එකයි අපි කියන්නේ. බොන්නේ බොන විසී අපි කවුරුන් නැහැ නේද? ඒ නිසා අපිට බය නැතුව කියන්න පුළුවන්. බොන්න ඕනේ නැහැ. කී වෙනකන්ද බොන්න ඕනේ නැත් එයාට? පහ වෙනකන්. ආයි පහට පහට ආයි බොන්නේ. දැන් එළි වෙනකන් ගියොත් ඔක තමයි වෙන්නේ මිනිස්සු. හරිද? හැබැයි එයා ඒක හිතලා මම පහට බොන නිසා දැන් ඉතුරු උදේ වරුවේම මම භාවනා කරන්නේ සතිය වඩන්නේ නැහැ. මං සිහියෙන් ඉන්නේ නැහැ කියලා හිතන එයාගේ ජීවිතේ අපරාධේ නැද්ද? අපරාධේ. එයා ඒ වෙලාවේ කොච්චර කුසල් රැස් කළාද? එහෙනම් බලන්න පුළුවන් තරම් අපිට අකුසල් සසරේ දොන තරම් වෙලා ඇති. ඒව තියෙනවා වෙනම පොතක් තියෙනවා. පොත කොහෙද තියෙන ගහන්නේපා. ඒක විඥාන ශක්තිය තමයි කර්ම ශක්තිය තියෙන්නේ. මේක නොසිඳී පවතිනනේ විඥාන. ඒකත් එක යන්නේ. නේද? කෙනෙක් අහනවා කොහෙදව තියෙන්නේ කියලා. සටහන් වෙලා නැහැ. මතකවත් නැහැ. හැබැයි ශක්තියක් වශයෙන් කර්ම ශක්තිය කියලා විඥානෙත් එක්ක එනවා. ඒක විපාක දෙයි. ඒ නිසා අපි කරන්න ඕනේ ලැබෙන හැම වෙලාවකම කුසලයක හිත යොදන්න ඕනේ. දැන් මේක කරන්නේ ඒකනේ. දැන් මට වැඩ නැතුව නෙවෙයි මම මේක කරන්නේ. කිහිප දෙනෙක් ටික දෙනෙක් හරි බලාපොරොත්තුෙන් ඉන්න මොනවා හරි අහන්න. මොනවා හරි කියලා මේක මේ වල්පල් කතා කරන්න වෙන්නේ. අපි මාතෘකාවක් තියාගෙන ඒක මතකයි මොකද්ද කියලා. ඒක කරුණ නැතුව මං හිටියේ ගමේ මේ ගොඩක් දේවල් කියන්නේ වෙනත් දේවල්. මේ බාලයා ගැන හැමදාම කියපු නිසා. ඉතින් දැන් මේ කතා බහ යන අතරේ අපි එක පවක්වත් අපි දෙගොල්ලෝ දේශකයන් වහන්සේ පවුගලෙත් නැහැ. ශ්‍රාවකයා පවුගලෙත් නැහැ. මේ ලෝකෙ ඉන්න මිනිස්සු පවු කරන්නේම නැද්ද? කරනවා. හෙලි කරන්නේ. මේ ස්වාමීන් වහන්සේලා පව් කරන්නේ නැද්ද? පව් කියන්නේ ලොකු පව් නෙවෙයි, සිල්පද කැඩෙන්නේ නැද්ද? ඔය සාමාන්‍ය මට්ටමේ සිල්පද කැඩෙනවා සාමාන්‍ය. එතකොට ඒක ගිහියොන්ට කියනවද?
නෑ කොහෙත්ම නෑ කියන්න එපයි කියලා තියෙන විනේත්. මොකද උන්ට කිව්වගම උන් ගන්න ඔළුවට ඕක. උන්ට කියන්නේ ඒක කියන්න ගුරුවරයාට. කමටහන කියන්නේ ගුරුවරයාට, සිල් කැඩිච්ච කියන්නේ කාටේ? ගුරුවරයා කියන්නේ ගුරුවරයානේ. ආයි තව කෙනෙක් නෑ නේද? එතන එක්කෙනයි ඉන්නේ. ඒක අර තමන් එක ඉන්න අයටවත් කියන්නේ එකට. මොකද ඒ මිනිස්සුත් මොකක් හරි තරහක් වෙච්ච ගමන් ආ උඹ මෙහෙම කරානේ දිලා අල්ල ගන්න. ගුරුවරයා එහෙම කරන්නේ නැහැ. ගුරුවරයා ඒක අර ගන්නවා, ආයි ගලේ ගැටුවා වගේ වහලා දැම්මා වගේ ගත්තා අයින් කරා. ආයි ඒක කී කී තැන තැන යන්නේ ගුරුවරයා. එයා දන්නවා මේ ගෝලයට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි දැනුවා. එයාට අපි නිදහසක් දෙනවා. ඔයා මේක පොඩ්ඩක් සරලව යන්න, කවන්නේ නැහැ. දැඩිව ගන්න එපා. අමාරු වැඩේනේ දැන් තියෙන්නේ. ඒක හරියනකම් යන්න. ඔන්න ඇබ්බැහිවීමක් දෙන. එයා හිතනවා මම 60ේදීවත් මගේ මේ ඇබ්බැහිවීම හදා ගන්න. එයාට අදහසක් තියෙනවා. කවදා හරි මම මේක අතහරිනවා. මේ අපි දොස් කියන්න ඕනේ කෙනෙකුට. මැරෙනකම් මේ මිනිහට මේ වැරද්ද හදා ගන්න බැරි වුණොත්. අපි කල් දෙනවා දැන්. මේක වෙන්නේ කෙලෙස් නිසානේ. වැරදි කරන්නේ කවුද? කරන්නේ ඇයි? මිනිස්සේ. භික්ෂුවක් කියන්නේ මිනිස්සේ. ඇයි කරන්නේ? ඒක රාගය නිසා. වැඩිපුරම අපි දන්නේ රාගය නිසා. ඒක ද්වේෂය නිසා, ඉරිසියාව නිසා. එහෙමත් වෙන වැරදි තියෙනවා. ඉතින් ඒක කවදාහරියා ගොඩේ අර කිව්වා වගේ උදේ 6 ඉඳන් 5 වෙනකම් භාවනා කරපු බේබදු මහත්තයා වගේ. එයා දවසින් භාගයක්ම කුසල් වඩලා තියෙනවා. පැය කිහිපයක් එයා අසිහියෙන් ඉඳලා තියෙනවා. දැන් මේ ධර්මයේ අහු වුණා නම් මිනිස්සු කොච්චර ගොඩේයිද? මේක අහු වුණේ නැහැ. කියලා දෙන්න කොහොමද අතීතයේ ධර්මය? වැ සිල් නැත්ත වැඩක් නැහැ. ලෝපිය තියාගන්න එපා. පැත්ත පලාද ගන්න එපා. සිල්ලතුන්ගේ සමාගෙන සමාගමට ගන්න එපා. හොයන්න පුළුවන්ද? අද කාලේ ඉන්න සරණ ලොක්කම මන්නගෙන එක්කෙනෙක් තවංකෝ කියයි කියලා. සිවුරු පොරවන් ඉන්න උපසම්පදාව තියද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. කියන්නේ නැහැ. හැඩට ඉන්න හැබැයි. ආ ඉතින් 101 කඩ සිවුරු පෙරවගෙන තව කරට පත් කඩේ උද්දාගෙන හැබැයි උද්දච්චකමයි කුහකමයි ඉහෙටත් උඩින් තියෙනවා. හැබැයි සිල්වත් කියලාත් කියනවා. හැබැයි අනුන්ගේ දුක දන්නේ. අන් කෙනෙක්ට පිහිට වෙන්න හිතෙන්නේ තමන් විතරයි කියලා හිතන කොච්චර හාමුදුරුවෝ දැන් ලංකාවේ ඉන්නවද? කාටවත් මේ කියන්නේ ඉස්සරහට ඉන්න දෙන්න අත දෙන්නේ නැහැ. හිටින් දෙන්නේ නැහැ. පෙර වැරදි තියෙනවා දන්නවනේ ඒවම අල්ල ගන්නවා. අල්ලන් බයින දොස් කියන. ගුරුරුත් එහෙම ඉන්නවා. ඒක නිසා ශිෂ්‍යෝ සිවුරැල්ලා යනවා. ඒ හේතුව මේ ගුරුවරයා සාවධාන නැහැ. ගෝලයාගේ හිත තේරුම් ගන්න දන්නේ නැහැ. එයාගේ විදියටම ගෝලයාත් ඉන්න ඕන. දැන් එහෙම තියෙනවා. ඒ නිසා වැඩිය මම විස්තර කරන්න යන්නේ තැන් තැන් වල වදින නිසා. නමුත් මම නම් කියන්නේ ගුරුවරයෙන් නම් ධම්මජීව ලොකු සයන්නාසගේ විය යුතුයි. මොකද ඒක මම S2 දැකලා ස්පර්ශ කරලා දන්න නිසා. හරිම කාරුණිකයි උන්වහන්සේ. කට්ටි කියන හරි සැරයි වචන එක එක වචන කියනවා කියලා. නමුත් ඒ වචන තුල තියෙනෙත් හරි හාස්‍යය. හාස්‍ය මුසුවේ අවබෝධයක් තියෙන. මේ හාස්‍ය ඒ සයන්නාසගේ හාස්‍ය කියන එක පුදුම අමුතු එකක්. ඒක මේ අපි හිනස්සවන්නම කියලා කියන එකකුත් නෙවෙයි. ඒක ඇතුලේ පුදුම අර්ථයකුත් තියෙනවා. ඒ නිසා ඒක මේ තේරුම් ගන්න අමාරුයි. හැමෝටම තේරෙන්නේ නැහැ. ඒ සෙවනි කල්යාණ මිත්‍රය හරි අඩුයි. සිල්වත්ම කට්ටිය ඇති ඕන තරම් ඉන්නවා. සිල්වත්ම ගුරුවරු ඉඳලා තියෙනවා. අපේ ගුරුසන්නාසලා එහෙම ආයේ තමයි. ඊටාම සිල්වත්. හැබැයි ඔය කියන කාරණෙන් උන්වහන්සලත් අඩුයි. සාවධාන වෙනවා අඩුයි. ගෝලයාගේ පැත්තට ඇවිල්ලා කතා කරන්නේ මට පුළුවන් නැත අපිට බැරියයි කියලා තමයි ගොඩක් ගුරු රහන්නේ. එයාට පුළුවන් නැසිර ලගින්න එයා කියනවා අනිත් ඇඩත් රකින්න. එයාගේ තමයි අනිත් ඇඩත් තියෙන්නේ. එයාගේ සංසාර වෘද්ධමද අනිත් ඇඩත් තියෙන්නේ. එහෙනම් කමටහන් 40ක් ඕනේ නැණ එක කමටහනක් දෙන්න තියෙනවානේ. සිල්පද 300 ගානක් ඕනේ නැණ. සබ්බපාපස්ස අකරණම් කියලා නිකන් ඉන්න තිබුණානේ. දිභාග්‍යතුන් වහන්සේ දේශනා කරලා ඉන්න තිබුණානේ. ඇයි ඒ බුද්ධ කාලෙදිම 227ක් සිකපද කඩලා තියෙනවා. ඒ කියන්නේ පනවලා තියෙන්නේ. පිරිමි අය 227ක් කඩලා තියෙනවා. ඒ කඩපු තැන්වලදී 227ක් පනවලා තියෙනවා. මේ අද කාලේ පනවපු නෙවෙයි. ඒ බුද්ධ කාලේ හිටපු එච්චර පින්වන්ත සත්ත්ව අතරත් ඕක වුණා නම් දැන් ඉන්න අයගෙන කවර එනසා වැරදි ගැන හිතලා පසුතැවෙන එක පැත්තකින් ඉඳලා දැන් කරන්න තියෙන්නේ පුළුවන් එක හොඳක් හරි කරන එකයි. වැරදි පැත්තකින් තියනවා. වැරදි හිත හිත ඉන්න කියොත් වරද තවත් වැඩි වෙනවා. හරිනේ? ගෙන් දැන් ගින්න ඇවිලෙනවා. අපි කියලා පිදුරු දානවා. තව මොකද? තව දුරටත් ගින්න වැඩි වෙනවා. ඒ කියන්නේ අකුසල් වැඩිලා තියෙන්නේ. ඒකට තවත් එවැනිම අකුසල් මතක් කරන්න යනවා. හිත හිත ඉන්න යනවා.
ඒ අකුසල් සමාපත්ති කියලා ඔකට කියනවා. මොකද්ද නම? අපි අහලා තියෙන ධ්‍යාන සමාපත්ති කියනනේ. දැන් මේකේ තියෙනවා අපිට පුළුවන් නම් කරපු වැරදි සමාපත්තියක් කරා මේ මස් පියාගෙන ඒව හිතේ තියෙන. එහෙම කට්ටියක් තියෙනවා. දැන් භාවනාවට ගියම මොනවද කරේ? මම ආසම දේවල් මම හිතේ තියෙතියි. කන්නාස කෑම ගැන, කොල්ලෙක් නම් කෙල්ලෝ ගැන, කෙල්ලෙක් නම් කොල්ලෝ ගැන, ඕකනේ වෙන්නේ සාමාන්‍ය. ඒ අතර තම කෙල්ලෝ කෙල්ලෝ ගැන හිතන එක තියෙන පුළුවන්. කොල්ලෝ කොල්ලෝ ගැන හිතන එක අපි දන්නේ නැහැ. අදාළ නැහැ අපිට ඒක. වෙන්න පුළුවන්. ඒක වරදක් කියලා මම කියන්නේ නැහැ. භාග්‍යතුන්වහන්සේ කියලා නැහැ. එහෙම දේවල් තිබිලා තියෙනවා. බුද්ධ කාලෙත් විනය පොතෙත් තියෙනවා. විශ්වනි විනය එහෙම තියෙනවා. එතකොට ඒවා වැරදි කරන්න එපා. අනිවාර්යයෙන්ම වළකින්න ඕනේ කියලා කොහෙවත් නැහැ. හැබැයි ඒක හොඳ නැති බව තියෙනවා විනේ. ඒ කීප වැරදි කරනවා නම් මොකද කරන්නේ? කවුරුද දැන් වර්තමානයේ කරන්නේ? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අලුත් පැනවීමක් කරන්නේ නැහැ. අර තියෙන පැනවීම විතරයි තියෙන්නේ. ඒක දිගටම හිතන්න ගත්තොත් මම බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයෙක් නෙවෙයි, මං උන්වහන්සේ කියපු දේ කරගන්න බැරි වුණා කියලා දැන් හිතනවා 100 පාරක්. මොකද වෙන්නේ? අකුසල සමාපatti කියද? 100. දැන් අර උපාසක මහත්තයා, එයා උපාසකෙන්නේ. සුරා පානය කළා. එයා රකින්න කීයද? 4. එයා සත්තු මරන්නේ. 4 පොර සිල් ගන්න එක්කෙනෙක්. භාවනා කරන උදේ වරුවේම හොරකම් කරන්නේ. අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී මේ අබ්‍රහ්මචාරියා වැළකිච්ච කෙනෙක් බ්‍රහ්මචාරී කෙනෙක් හොඳ නැද්ද යා? මම මේ කියන එක නේ. හොඳ නැද්ද? සුරාපානි විතරමයි කරන්නේ. ඊතුරු හතරම. ඒතර අපි දැක්කේ මොකද? අරහාද උදේ භාවනා කරලා පහඩ බොනෝ. දැන් ඔය මිනිස්සු බලන විදිහට බැලුවොත් එහෙමනේ පේන්නේ. බයින් නැද්ද? සිල්පද හතර රකින්න උපාසකීට තමයි මේ මිනිස්සු බැලලා තියෙන්නේ. ඇයි එකවරදක් මිස? එහෙනම් පේන්නේ මොකද්ද? හොඳට ලොකු වෙලා පේන්නේ වරද. හොඳ යට යනවා, වැරදි උඩ එනවා. එතකොට අපිට නිවන පස්සට යනවා. සාති හොයන්න එපා කියලා තමයි තියෙන්නේ. නමුත් අපිම බලන්න ඕන මගේ හිතේ අකුසල් කීයක් රැස් වුණාද, රැස් වෙනවද, කුසල් කොච්චර අද දවසේදී? දැන් මේ අය දැන් හිතන්නකෝ අද. අද උදේ කීයක් නැගිට්ට කියලා මං අහන්නේ. හිතලා බලන්න. අපි තුන් හතර නැගිට්ටා කියලා. ඔය එක මෑණි කෙනෙක් ගමු. ඒ සිල් මෑණි කෙනෙක් ඉන්නවා. එයා හතර නැගිටිනවා. නැගිටලා මේ මිනිස්සුන්ට බැන බැන දෙය එන්නේ මෙහෙට. නෑ, යා එන්නන බුදු ගුණ මානසිකාරය මං හිතන එහෙම වෙන්නේ නැති කියලා මං දන්නේ. එහෙම එන්නලා මල් නෙලනවා, පහන් හදනවා. පහන් හදනවා කියන්නේ පහන මැටි වලින් හදන්නේ නෑ. තියෙන පහනට තෙල් දාලා හදලා පත්තු කරලා වාඩි වෙලා ගාත කියලා වන්ද. දැන් මොනවද රැස් වුනේ මේ පැයේ? ඒ මෑණියන්ට පිං නැතනම් කුසල් දෙකම කියන්න. දෙකම කොහොමද තීරණය? පිං කුසල් කියන්න. නැත්නම් ඒකටත් වාදයක් ගියානේ. පිං කුසල් වාදය කියලා. පින වෙනයි කුසල් වෙනයි කියලා ඔක බෙදාගන්න බර වාද කරගෙන ඉන්නවා. හරි, දැන් හිත පිරිසුදුනා නම් හරි පින. හරි, ඒ කියන්නේ හිත පිරිසුදු වීමට කියන පින. රාග ద్వේෂ මෝහ නැති වෙලාවට පින. කුසලයේ කියන වෙන අර්ථයක. ඒ කියන්නේ අකුසල් ප්‍රහාණය වීම කුසල්. හරිනේ, දෙකම වෙලා තියෙනවා. දැන් හරි ධම්මසන්නස කියන්නේ එකට පහන දල්වනවා. දල්වනකොට එළිය වීමත් අඳුර දුරු වීමත් දෙකම වෙන්නේ පෙරපසු නොවි. අකුසල අඳුර නම් පින් කරනකොට මොකද වෙන්නේ? අකුසල දුරු වෙනවා. අකුසල දුරු වෙනවා කියලෙන්. එතකොට අකුසල දුරු වෙනා කියන්නේ මොකද්ද? පහන දැල්විච්ච ගමන් මොකක් දුරු වුණා වගේද? අඳුර දුරු වුණා වගේ. එතකොට ගිනි කුරු දෙකක් ගහන්න ඕනේ නැහැ. අඳුර දුරු වෙන්න එකකුයි, එළිය වැටෙන්න තව එකකුයි දෙකක් ගහනවද? නෑ නෑ. එකපාරින් දෙකම වෙනවා. ඒක වගේ අපි හොඳ සිතින් ඉන්නකොට පෞත් ප්‍රහාණය වෙන, අකුසලුත් ප්‍රහාණය වෙන, කුසලුත් වැඩන, පිනුත් රැස් වෙනවා. එන්න එන්න පාටත් වැටෙනවා. අහලා තිය පාට වැටෙනයි. දැන් පාට වට ගන්න කොච්චර මේ වලි කනවද ගෑනුවා? ලංකා ගාන නැති වර්ගයක් නේද? ක්‍රීම් බර ගානක් තියෙනවා මේ වෙනකොට. වෛද්‍යවරු කන ගාන්න එපා තොපේ හැම පැලෙ. පැලුණත් කමන්නේ නැද උස්මහත්? ගාලම තමයි පස්ස බලන්නේ. පැලෙන්නේ පස්සනේ. ඇයියේ වරණය පිළිබඳ හීනමානයක් අපේ කාන්තාව තුළ තියෙනවා. දැන් මොකද්ද පිළියම? හොඳට මෛත්‍රී භාවනා කරා නම් ඔය ක්‍රීම් වලින් ගන්න බැරි දිස්නයක් අපි කියනවා ඒක මොහුනේ ප්‍රසන්න භාවය කියලා. දැන් අර ප්‍රසන්න නැහැ නේ. ඒක නිකන් මේ පිටි ගාලා වගේ අමුතු සුදු මැලි වෙලා වගේ ආරංචි සයි මාල බෙහෙත් ගහලා ටික දවසක් ගිහලා ඒක විද්දේ නැත්තම් ඒ අදාළ කාලේ විද්දේ නැත්තම් ආයේ පරණ පාටම එනවලු. මේ හරියට වෙලාව බලලා ආයි බෙහෙත ගහන්න ඕනේ.
නැත්තම් එක දවසක මාස හයක් සුදු නොවන මාස හයක් කළු නොවන වගේ එකක් වෙනවා. ඉතින් හිනා වෙන පැත්ත මට හොයාගන්න බෑ මේ හිනායන්. මේ එහෙම පුදුම පිස්සුවක් අපේ රටේ තියෙනවා. මම දන්නේ පිටරට නැතුවද සුද්ධි ඔකම සුදුයිනේ. උන්ට නෑ ඒක. පැහැදිලිනේ. එහෙනම් හිතන්න කුසල් වැඩෙන්න වැඩෙන්න අපේ මුහුණේ වර්ණයත් ප්‍රසන්න වෙනවා. ට්‍රැෆික් පොලිසිය මහතුරු හොඳයි නරක නෑ. අම මොන දැකලා තියෙද? බැලුවොත් ඇත්තම් උන් තරහින් ඉන්නේ. කාට හරි දොස් කිය කියන ඉන්නේ. නැති වැරදිත් හොය හොය ඉන්නේ. මොකද්ද වෙන්නේ? අකුසල් සමාපත්තිය කියන්නේ ද්වේෂය. කළු අඟුරු වගේ මූණු තියෙනවා. මම දැකලා තියෙනවා. ආයි දැක්කොත් ආයි බලන්න හිතෙන්නේ. දැක්කෝ බය හිතෙනවා. හැබැයි පොඩි කතාවක් දාගන්න මම යසෝදරාවක් වෙනවා ඊට පස්සේ දාගන්න. ඒක මේ හාමුදුරුවෝ දීපු ටයිටල් එකක් නෙවෙයි. දැන් හරි අවභාවිතා වෙලා තියෙන යසෝදරා වචනය. ඒ උත්තමාවියලත් අපහසයි. ඇයි හේතුව? 2:50 ගෑනු කට්ටිය මමත් යස වෙන්නයි යසෝදරාවක් මං කියලා කවි තියෙන මං අහලා තියෙන YouTube එකේ. මොකක් හරි බන් නැගිච්ච ගමන් ගිහිල්ලා මහාන වෙන්නත් හිතලා මේ යසෝදරා වෙන්න හිතලා ඉවරයි. කාටද වෙන්න යන්නේ? අර මහත්තයටම. පිස්සු පීකුදු. මොකද ඒකට කියන වචනේ? පිස්සු පීකුදු. එහෙම මේ එවැනි නමක් ගන්නත් හරි අමාරුයි. මොකද සාරාසං කල්පලාශය ඉවසගෙන ඇවිත්තිය. කොච්චර ප්‍රශ්න වෙන්නේ නැද්ද? ඒ ඔක්කොම දරාගෙන ආවා. එහෙම උත්තමාවයකට විතර ඒ නම දෙන්න පුළුවන්. නැත්නම් මේ 2:50 දැන් මේ ඉන්න ගෑනුන්ට යසෝදරා කියන්න එපා. හොඳ නැහැ. පව්. වෙන නමක් දාගන්න. නම දාගෙන ඉන්නවා කරන්නේම ජරා වැඩ. නොමනත් නොපනත්ක. ඈ. එතකොට අර එක නමනේ කියන්නේ. ආ. නම කියන්න හොඳ නැහැ. රහත් ත්‍රිණිගේ නමකින් හමතනේ මෑණියොන්ට. එයා වැරදි කළා. දැන් මොකද්ද උනේ? ඒ උත්තමාවියටත් එක්කමයි අපහාසයක් අපේ ගුරුවරගෙන වස්වදිනවයි. මොකද්ද? වස්වදිනවයි කියනවා. ඇයි? අර අනවශ්‍ය නම් තමයි දාගෙන. හැබැයි දාගෙන එහෙම ඉන්න එතක ප්‍රශ්නයක් නැද්ද? දාගත්තොත් මෙහෙත් ඉන්න ඕනේ. බය වෙනව නැත්තේ කට්ටි. ඒ විදියට ඉන්න. එහෙම ඉන්නකොට හරි ශ්‍රේෂ්ඨයි උත්තමයි. ඒතොර අර උත්තමාවියගේ නමටත් ගෞරවයක් වෙනවා. මං කියන්නේ නම දාගෙන නමට සරිලන්නේ නැති විදිහට වැඩ කරාට පස්සේ අර උත්තම නාමය තියෙන සත්පුරුෂ චරිතවලට පව අපහාස සිද්ධ වෙනවා. ඒ නිසා අරයා දැන් පස්සෙන් එනවා සායනාසී මොකද කරන්නේ? සායනාසී ලස්සනයි, පාටයි, කටහඬ ලස්සනයි. යණ යන දන හැම වනටම මං එනවා. මොකෝ හේතු? මම තමයි ඊළඟ අරයා. නම කියන හොඳ නැහැ. අසුලෝචන. හරි. ඊළඟ සුලෝචන. එයා එන්නේ හොඳ පොට්ටකට නෙවෙයි කියලා පේනවා. රාගය කියන එක නතර කරන්න අපිට බෑ. ඇති වෙනවා. සමහර මාධ්‍යවල දෙනවා කන්නා වගේ මගේ දිහාත් බලන් ඉන්නවා. නමුත් අපි එකට මෙහෙම උඩගෙඩි දෙන්න ඕනේ නෑනේ. එයා බලන් හිටපොද මමත් බලන් ඉන්න ප්‍රශ්නයක් නෑ. මම අනිච්චව සංඛාරා කියලා වෙන්නේ මම බලන් ඉන්නේ. ඒ ගෑනු කෙනා කොයි හිතින් බලන්නේ අපි දන්නේ නෑ නේද? ඔය ගීත සාහිත්‍ය ගීතයක් තියෙනවා. අහන්න වටිනවා මේක. මම දැන් ගොඩක් අහලා නෑ. මේක ලියලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න කියන්නේ නන්දාමානි. මේක සංගීතයේ රෝහණ විරසිංහ සහ ඒ ස්වාමීන් වහන්සේගේ චරිතේ හඬපොවන්ත් එතුමාමයි. හරි ලස්සන සින්දුවක්. ලස්සනයි කියන අර්ථවත්. ලස්සනයි ඔයකටද මේ නටන්න පුළුවන් තාලෙක එකක් කියලා නෑ. බොහොම නිවිච්ච සොරෙන් කියන ගීතයක්. මේක තියෙන්නේ ඒ උපාසකම්ම ගමේ ඉන්න එක්කෙනෙක්. ස්වාමීන් වහන්සේ මේ වගේ කැලේක ඉන්න එක්කෙනෙක්. ස්වාමීන් වහන්සේගේ නම ජිනරත්න. හරි මේක සින්දුව නම් මුල මම කියලා දෙන්න හොයාගන්න. හිමිසඳ ජිනරත්න අරණේ වැඩ සිටින ඔබ වහන්සේ දකින්න හැම වෙලාවෙම මගේ හිත පෑරෙනවා. කවුද කියන්නේ? පින්දපාතේ බෙදෙන උපාසක. මං හිතන්නේ ගීත සාහිත්‍ය කොහෙවත් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේගෙන් ප්‍රේම කරපු අම්ම කෙනෙක් ගැන කතාවක් ලියලා තියෙනවා. ලියලා තියෙන්නේ අර මහත්ය විතරයි. මහාචාර්ය සුනිල් ආරියරත්න විතරයි ලියලා තියෙන්නේ. වෙනවා අපිටත් වෙලා තියෙනවා. හැබැයි කවදාවත් කියන්නේ නැහැනේ. ලැජ්ජයි කියාගන්න. ඉතිහාසෙත් වෙලා තියෙනවා. එම් මැරිච්චයත් ඉන්නවා. උපාසකම්මල මැරිලා තියෙනවා. එහෙම ලැබිලා නැතුව ඒ හාමුදුරුවෝ. දැන් වෙලා තියෙන මෙයා කියන ඔබ වහන්සේ දකින්නකොට මගේ හිත පෑරෙනවා. ඊපස්සේ මිසනසි කියනවා මම බුදු පුතෙක්. මං ඉන්නේ වනේ. මම වඩින්නේ පිණුසිඟා. මොකටද පිණුසිඟා වඩින්නේ? මං නිවන් දකින්න යන්නේ. උඹ ඔය කියනේ කරන්න කිව්වොත් අකපය මට ගිහිගේ. ගිහිගේ කැප නෑ. ඔයා කියන්නේ ගිහිදරෙන්න කියනවා කියන්නේ. ඒක මට කැප නෑ. මං එහෙම කරොත් මට නිවන් දකින්න වෙන්නේ නෑ. ඊට පස්සේ එයා කියනවා පළමුව බුදු සරණ. ස්වාමීන් වහන්සේ කියන්නේ දෙවනුව මේ ගැන්න කියනවා කියනවා කියද්දි ඊළඟ පේලි ආයි නන්දාමාලනි කියන්නේ මොකද්ද? ආහිත පෑරෙනවලු. අර බණකුවට වැඩන්නේ එයාට ආහිත පෑරෙනවා. ඊට පස්සේ බැරිම තැන ස්වාමීන් වහන්සේ වැඩේ නවත්තන ඕකම නවත්තන. පළමු පළයන් බුදු සරණ.
දෙවනු දෙවන දම් සරණ පලය තුන්ගනුව සඟ සරණ පලයන් ඒ තම සදා සරණ කියල උන්හස වැඩිය වඩින්ට අයිති ඔක හාහින්න ලවන්න ගිටියොත් උන්හර ඉන්න වෙන්නෙන්නේ. ඇයි සමහර උපාසකම්මලට කියන බණ තේරෙන්නේ නෑ, එකම දේ අයි අය කියනවා. එතකොට කිව්වේ බෑ කියලා මෙයා එන අයි පස්සෙන් කියන පලයන් බුදු සරණ දෙවනුව දම් සරණ තෙවනුව සඟ සරණ යයි සදා සරණ. ඉතින් මේව ඉහලින්ම තියෙන්න ඕන ගීතනේ. බලන්න කොච්චර ඒ ස්වාමීන් ගැන ගෞරවත්වයක් ගීතයක් ඇතුළේ හදලා තියෙනවද, උපාසකම්මා කොච්චර ලැජ්ජාවට පත් කරලා තියෙනවද. එයා හිතපු හිතවිල්ල වැරදි කියලා එයාට ඒ ගීතය ඇතුළේම තේරලා තියෙනවා. ඒක මේ ළඟදී නැවත මට මතක් වුණ නිසා මම මේ කිව්වේ. මට ගොඩක් කල මේක අහන ලැබිලා මම ඒක පස්සේ අපේ YouTube channel එකටත් දැම්මා, දාලා තිබුණා. පස්සේ කොපිරයිට් ආව නිසා අයින් කළා. ඉතින් අයින් කළා නැත්තම් හැබැයි හොයලා බලමු, එකක් තියෙනවා, එක තැනක තියෙනවා. ඉතින් අහලා බලන්න, සින්දු අහන්න පොළඹවන නෙවෙයි, අන්න බලන්න. ඒතර මේ සාහිත්‍ය කරුවා ලස්සනට හිත් දෙක ඇති වෙච්ච කතාවක් ලියලා තියෙනවා. කාටවත් කරදරයක් වෙලා නැහැ කතාව නිසා. උපාසකම්ම එහෙම ගෙදර ඉඳලා තියෙනවා, එයා මහණුනේ නැහැ. ස්වාමීන් වහන්සේ එහෙම කැලේට ගිහින් තියෙනවා, එයා ගෙදර ආවෙත් නැහැ. වෙන්න බැරිද කියලා මං අහන්නේ. වෙන්න පුළුවන්. ලස්සන එහෙම ප්‍රේම කතා තියෙන බුල අප්‍රකාශිත. මොකක්ද ඒකට කියන්නේ? අප්‍රකාශිත ප්‍රේමේ හරි ලස්සනයි, ප්‍රකාශිත ප්‍රේමේ හරි කැතයි. ඇයි? කනට ගහන, කුඩෙන් ගහන, තෙරප්පුවෙන් ගහන. ඇයි මේ අනවශ්‍යව ප්‍රකාශ කරන්න ගිහිල්ලා තිබිච්ච ටිකත්? ඒ හරිම ලේසි හිතේ තියාගෙන ඉන්න එක. ඒක අර පැරණි යුගයේ කතා කරේ හොමයි. ඊපස්සේ පස්සේ කාලේ අපේ යුගයේ ගායකයෙක් හිටියා චාමර වීරසිංහ. එයා හොඳටම ප්‍රසිද්ධ වුණු ගීත තමයි සිතින් විතරක් පෙම් කරන්න. ඒක ලියලා තියෙන්නේ ගෑනු ළමේ. මම එයාත් එක කරන්න ඇති. ඒක හරි සුන්දරයි. මොකද දන්නවද, ඒක කිව්වොත් එහෙම දෙන්නේ කැළඹෙනවා. තමන් කොමත් කැළඹිලා ඉන්නේ අර අහන එක්කෙනත් ඊට පස්සේ කල්පනා කරන්න ගන්න. දැන් මම මේකට ගන්න විසඳුම මොකද්ද කියලා. දැන් ඊයේ ආරංචි වුණා ඒ ගෑනු ළමයා කසාද බැලලා දුවෙක් ඉන්නවා. පිරිමි කෙනාත් කසාද බැලලා තව පුතෙක් ඉන්නවා. දැන් මේ පිරිමි කෙනා එනවා අර ගෑනු කෙනා ඊපස්සේ. උදාරා මේක අවංක ආදරේ විය හැකිද කියලා අහනවා. මොකද්ද දැන් මම දෙන උත්තරේ? දැන් ඒ ගෑනු ළමයා අහන්නේ මොකද, එයාට මේක විසඳ ගන්න තේරෙන්නේ නැහැ. දැන් මට ළමයෙක් ඉන්න බව දැන දැන් මේ මිනිහා පස්සෙන් එන්නේ ඇත්තටම දන්නෙත් නැහැ. ඇති අපි දන්නෙත් නැහැ. මම කියන්න දන්නේ නැහැ. හැබැයි හොඳම දේ ඔක ප්‍රකාශ නොකර කියන හරි ලස්සනයි. පස්සෙන් යන්න හැංගිලා බලන්න. කෙලින් බලන්න එපා. එතකොට තියෙන ගතිය නැති වෙනවනේ. හැබැයි එයා ඒක කරගෙනත් තියෙන ප්‍රේමයේ ප්‍රකාශ නොකරලට එයා ඒක ආස්වාද ලැබලා තියෙනවා දුරින් ඉඳගෙන. හැබැයි ඒක නිසා අර ළමයි දෙන්න නතුනෙත් නැහැ. නඩුවටුනෙත් නැහැ. මිනිහ මරාගත්තෙත් නෑ. අන්න එහෙම තත්වකින්වත් බේරෙන්න කියලා තමයි යෝජනා කරන්නේ. ඇයි? කෙලෙස් වැඩි නිසා. නැත්තම් වෙන්නේ එකක් පටන් ගන්නවා, ඒක කඩනවා, තව එකක් පටන් ගන්නවා. මොකද්ද බලන්න උසාවි වැර නැතුවේ කොච්චර ලිපිලේක නැති ඒ දික්කහසන අඩුම කොච්චර කතා කරනවා මේ නීතිඥ මහතුරු. යාළ නම් හරි සන්තෝෂෙන් කතා කරනවා. ඇයි? නඩු වරෙන් ගාන වරෙන් නඩු වෙන තරමට ඒ ඇත්තු බොහොම හොඳයි සන්තෝෂයි. හැබැයි බලන්න කොයිතරම් අපි අමාරු වැටලද. අපිට තේරෙන්නේ නැහැ හරියන කෙනා තෝරගන්න තේරෙන්නේ නැහැ. අවුරුද්දන්නේ මාස දෙක තුනෙන් පවා වෙනවා කියලා ආරංචි. දැන් කාලේ අද කාලේ ඉස්සර නම් අපේ මව්පිය ආදී වශයෙන් ගත්තොත් අපිට දන්න ප්‍රශ්න තියෙනවා. ඒවා මේ ඉවසගෙන ඉන්නවා, එළියට දෙන්නේ නැහැ. දරාගෙන ඒක පුරුදු වෙනවා, කාලයක් යනකොට හරියනවා, ඒක පුරුදු වෙනවා. සමහර විට කියනවා ගෑනු කෙනා කියනවා මේ මැද වයසනකොට ඔය පීමිය මිනිස්සෙක් හැටි ඔහම තමයි. මං අතෑරලා නින්නේ එහෙමයි කිය. මං අතෑරලා තියෙනවා. මම අල්ලගෙන නෙවෙයි ඉන්නේ. එතකොට ඒ පිරිමි කෙනා හරි නිදහස. ඒක මොකද නෝනත් අතෑරලා තියෙන්නේ. තුන් කිසිතින්ම එයාට අවසර දෙන්න ඔබ කැමති දැනකට පියඹල යන්න පුළුවන්. කැමති මල්ලකින් රොන් ගන්නත් පුළුවන් කිසි තහනමක්. මේ කවුද ඒ විවෘත අවසර දීලා තියෙන්නේ? රූපාසකම් මැදිලා තියෙන. එයා කියලා තියෙනවා තමසේ ඕන දෙනක යනවා. හැබැයි මට මගේ පාඩුවේ ඉන්න දෙන. ඒක මේ ලංකාවේ පොදු කතාවක්. ඒක මෙයා එක ගෙදරක තියෙන එකක් නෙවෙයි, ටිකක් මැදි වාසනාවට ඔක තියෙනවා. එහෙනම් ඔන්න ඔක තමයි කතා. දැන් එහෙනම් ඔය වගේ දෙයක් වෙද්දි අපිට තේරෙනව නම් මේක වෙන්න දෙන්න විලා ඉවරුණාට පස්සේ ඉවරයි කියලා එච්චරයි. නේද? එහෙම වුණා මම් වයි කෙනෙක් එහෙම හිතපු එක වැරදි නේද? මට සාප වෙනව නේද? හෙන හත ගහන්න ඕන නේද? මොනවද හිතන්නේ? නැවත නැවතත් තමන් අගාධිට වැටෙනවා. තමන්ට සාප කරගන්නත් උදේ අනුන්ට සාප කරන්න ඕනෙත් නැහැ.
යම් කිසි සිද්ධියක් වර්තමාන මොහොතේ වුණා ඒක අනිත්‍යත්වයට යා. දැන් මම හතර හමාඩතර මේ කතාව පටන් ගත්තේ තව ටිකකින් ඉවර වෙනවා. ඒක හොඳ උණයි කියලා හරි නරක උණයි කියලා හරි අපිට ඒක පවත්වාගෙන දිගට යන්න විදියක් නැහැ. ඇයි? අපි කුටි වලට යා යුතු නිසා. ඊළඟ වැඩේට අපි යන්න ඕන නිසා. දැන් වර්තමාන ශරණය ගෙවි ගෙවි යනවා. මේ ගෙවෙන ශරණය හොඳද නැද්ද කියලා අපි හිතන්න ඕන. හොඳද නැද්ද? ඉන්නගෙන අහන්න. හොඳ වෙන්න එපා දැන් නේද? මෙතන නිකන් හිටියේ නම් දැන් පහුගිය දවස් ටිකේ මම හිටියේ නෑනේ. එතකොට මේ පැය කොහොමද ගත වුනේ කියලා නිකන් බලන්නකො කල්පනා කරලා. වෙනසක් තියෙනවා. අපිට හිතු මතේ අපි හිටියනේ. ඒක අකුසල් සමාපත්තිය වෙන්නත් ඇති. මම දන්නේ කුසල් වෙන්නත් පුළුවන්. යම් සමාහට භාවනා කරා නම් කුසල් වෙන්නේ නැති. නැත්තම් ගුරු හාමුදුරුවෝ නැහැ අපිත් ඔහේ ඉන්නවා කියලා හිටියනම් අකුසල්. ඒක නිසා කවුරු හරි ගුරුවරයෙක් ඉන්න පුළුවන්. ඔය කරුණාව නිසානේ ඇවිල්ලා මෙහෙම හරි බණක් කියලා යන්නේ. නැත්තම් හොඳම දේ මන් නම් හිතන දේ තනියෙන් ඉන්න තියෙනම් ඒක හොඳම දේ. ඒක තමයි පැවිද්දේ හොඳම රසය. ඒක දැන් අපිට අහිමි වෙලා තියෙනවනේ. මට නම් නැහැ දැන්. මම ඒක නිසා මම පුළුවන් හැම වෙලාවෙම ඒක ගන්නවා. මගේ අවස්ථාව මම අරගන්නවා. අරගන්නේ කාටවත් හානියක් වෙන්නේ නැති වෙන්න. මම හොයලා බලනවා. දුර ඉඳන් හරි මම මේක අවධානයෙන් ඉන්නව නැත්තේ නෑ. අවශ්‍ය හැම වෙලාවෙම මම වඩිනවා. දැන් දවල් දාන එන අපයට සන්තෝසයි. ඇයි සන්තෝස? පැයකෝ විනාඩි 15ක් බණ කිව්වා. ඒ කෑම ටිකට එච්චර බණ කියන්න ඕනේ නෑ ඇත්තටම. හරිද? කෑම හොඳ නෑ නේද? මං කියන්නේ කෑම හොඳයි. නමුත් එහෙම කෑම වේලක් දුන්නට පස්සේ කොයි ඉසුති කතාවකවත් කියනවද විනාඩි පැයකෝ විනාඩි 15ක්? අපිට මෙම කන්න දුන්න හොඳයි කියලා එහෙම කියන්නේ නෑ. ඉතින් අපේ సంతානෙ තුලින් මේක අවංක වෙන්න ඕනේ. මේ කරුණාවක් මෛත්‍රිය මේ මිනිස්සුන්ට පුළුවන් විදිහට යම්කිසි එක දෙයක් හරි දේශනා කරලා දෙන්න ඕනේ. පිනක්. ඇයි මේ වැඩි වෙලා තියාගත්තේ පොඩ්ඩක් තව? මටත් වීරිය තිබුණ නිසා එකක්. පළවෙනි එක මට වීරිය තියුණා. මුලින් මේක තියෙන්න එපා. දැන් මට කම්මැලි මර නිදිමතයි නං තිබුණා නිදිමත. නමුත් මං කරා. මොකද ආයේ එන්නේ මං කිව්වා එතෙන්දි 365කින්. අර ආච්චිවයි දකින්න වෙන්නේ නැහැ. මෙරලා පාන්සකුලට වැඩමුත් දකි නැත්තම් ආයෙන්නේ නැහැ. එන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිට හොඳටම තේරෙනවා මේ පිරිසෙන්නේ තවත් අවුරුද්දකින්. ඒ අවුරුද්දෙන් මතකිරෙන විදියේ කතාවක් අපි මේ වෙලාවේ ආලට කරන්න ඕනි. ස්ථිති කතාව. නැත්නම් අපි කියන පුණ්‍යානු මොදනා. දැන් පුණ්‍යානු මොදනා වෙයි කියලා මම තොරතොන්ජන් නැතුව ආයුෂයෙන් වැඩෙත්තා, වරණයෙන් වැඩෙත්තා, බලයෙන් වැඩෙත්තා අපිත් ඉන්න සමාජ සානදලා. ශ්‍රී මහ බෝධි අනුහසින් ජය දළදා වහන්සේගේ අනුභවයෙන් ආදිවාසීන් සලොස්මස්ථානේ නංගිය කියම ආශිර්වාද කරනවා. දැන් මේ මිනිස්සු දීලා අතහරින්නාව මිනිස්සු හොඳට අල්ලගෙන යන. ඒ හාමුදුරු පුදුම ආශිර්වාදයක් කරේ. අපි නොසිතුවට 99.99%ක් ලංකාවේ කැමති ඔකට. අපිට වැරදි ජීවිතයක් එතන තමයි. අපි ඒක අල්ලගත්තේ නෑ. මේ මෑත ළඟ තියෙන තැනක් කියන්න හොඳ නෑ. නම්ගම් හොයන් එනවා කිව්වොත් වැඩි දුරක් නෑ. කිලෝමීටර් 10යි. බුදුගුණ වලින් තමයි ආශිර්වාද කරන්නේ. පිරිත් කරනවා, මනුන් කුරු වලට පත්තු කරලා දෙනවා. පත්තු කරලා යා එහෙන් දෙන්නේ නෑ. අපි කියලා පත්තු කරන්න ඕන. මොකද එතෙන්දි පත්තු කරොත් ගෙදර යනකොට නිවෙනවනේ හඳුන් කුරු නේද? බලය පිහිටව මොනවයි? හඳුන් කුරු, පොල් තෙල්, පහන් තිර වලට මතුරන පහන් තිර වැලනු ගඩිනව. මට මේ කළුතර බෝධිය හම්බුණා දෙන්නේ එයාලත් වෙනවලු. එහි ඉඳගෙනත් මම මෙතන මම තාම ගිහින්නේ නැහැ. මමත් යන්න ඕනේ. මොන හරි මතුරු ගිනින්. දහම කොහෙද? මේ මිනිස්සුන්ට තමයි අපි මේ නිවන් දකින්නේ කියන්නේ. මුන් දකින්නේ නිවන්. අපි නිවන් දකින්න නිසා පුළුවන් හැම වෙලාවකම අපේ අර ඒ පුද්ගලික විවේකී ගන්න ඕන. නැත්නම් අපරාධේ. බණත් කියන්න ඕනේ මේ වගේ. නමුත් තේරෙනවා මිනිස්සුන්ට වැටහිලා තියෙන වෙන එකක්. භාග්‍යතුන් වහන්සේකෝ ගැලවෙන්න මෙයාලා කරන්නේ ආශිර්වාද වේවා කියලා යනවා ආශිර්වාද කරන්නේ. දුරින් එනයි නැවතිලත් ඉන්නවා. මොකද දැන් අදාවත අදම යන්න බෑනේ. කාමරයක් දෙනවා. 500 විතර කාමරයක් ගන්න පුළුවන්. හොඳ නැද්ද? හොඳයි. කළුතර බෝධිය කියන්නේ බණම කියන දණන් එතනත් වෙනවා. එතන දැන් උසස් පෙළ හරි සාමාන්‍ය පෙළ හරි නැත්නම් ශිෂ්‍යත්වෙන් ලං වුණාම කවුද කියලා දන්නේ ආඳුරු යම් කිසි භික්ෂු කණ්ඩායමක් විසින් කරන්නේ රුපියල් 10 පෑන් ගෙන බර ගාණක්. ගෙනල්ලා අර මණ්ඩපේ තියාගෙන පෑන් ටිකට දානවා මොනවද පිරිත් නූලක්. පෑන් කියන්නේ අර කැරකෙන පෑන් නෙවෙයි. හරිද? තේරුණා ඔය කට්ටිය?
ලියන බෝල් පොයින් පෑන තියෙන රුපියල් 10 එක ගානක් මම හොයාගත්තා. ඒ රුපියල් 10 පෑනට පිරිත් නූල පටලවල පිරිත් කියන පෑ ගාන. ඊපස්සේ හවස විකුණනවා. කීයක පෑනක ගාන 100ක්. පිරිත් දැම්මම ඒක 90කින් වැඩි වෙනවා බලේ. 100 වැඩි වෙනවා. කොච්චර ලාභද? පෑන් 1000ක් විතර ගෙනා. මූලික වියදම 10,000යි. ආදායම් 90,000නේ. 19. මොකද බර ගාණක් 90,000 90,000. ලස්සකට ආසන්නයි නේ. හාමුදුරු ගොඩ ගියාද මිනිස්සු ගොඩ ගියාද? දෙගොල්ලම සසර ගියා. ගොඩ ගියේ නැහැ කවුරුවත්. හාමුදුරු කපටි කමින් බැනසුණා. මිනිස්සු මෝඩ කමින් බැනසුණා. ඒ පෑනෙන් ලිවගල විභාගේ පාස් වෙන්නේ නැත. වගකීමෙන් කියන්නේ. හරිද? පිරිත්යන් නාලා ගියත් විභාගේ පාස් වෙන්නේ නැහැ. කොල්ල හරි කෙල්ල හරි පාඩම් කරලා ගියේ නැත්තම්. මොකද පිරිත් පැන් වලින් නෙවෙයි විභාග ලියන්නේ. සක් දෙක රජතුමා වඩින්නේ නැහැ විභාගෙට. අනිත් ඒ තුමා පිසිස් දන්නේත් නැහැ. ඕලියන්. එහෙනම් කවුද කරන්න ඕන? අපි කරන්න ඕනේ. ඉතින් මේ සම්මා දිට්ඨියව නැතුව අපි ආශිර්වාද ගන්න යන රටවටේ. කියන හරියනවායි කියලත්. ඇත්තනේ ඉතින් හරියනවා වගේ දැනෙනවා. මොකද අපි හිතනකොට හරියයි කියලා අපිට හැර ගියා වගේ තමයි දැනෙන්නේ. කොහොම හරි හරි දැන් මෙහෙම මට හම්බුණා වැලි බිස්නස් කරන මහත්තයෙක්. එයා තමයි කිව්වේ. එයාකෝ ටිපර් 3-4 ගත්තා කිව්වා. පස්සේ ඔක්කොම විකුණන්න උනායි කිව්වා. දැන් ගත්තේ මොන කාලේද? අර හඳුන් කූරු පත්තු කරන කාලේ. හොඳට වැඩ කරන කාලේ හරියට හරි ගියා කිව්වා. මං ඉතින් ඇහුවේ නැහැ. මං බණකට යනලා පවුනේ මිනිස්සු අපහසුතාවයටපත් කරන්න. මං නිකන් ඉතින් අහිංසක මමත් පාඩුවේ පොඩි හාමුදුරගෙන කිව්වා මම හිටියා. දැන් කියන්නේ. දැන් දෙන්න කටවිසෙන්. දැන් අහනවා මම ප්‍රශ්නයක්. එයා වැලි කපන්න යන්නෙත් නැත්තම්. වැලි පටවන්න JCB එක එන්නෙත් නැත්තම් හඳුන් කූරු පත්තු කරලා බලවන්න වැලි පටවන්න. මගේ ප්‍රශ්නේ උත්තර දුන්නම මං තෑගි දිනවා. හඳුන් කූරු පත්තු කරලා කියනවා මට වැලි පැටවෙන්න ඕන. පැටවෙයිද පටවන්න ඕනද? මම මොකද කියන්නේ? ගෝලෙ ඕනද නැද්ද? එතනින් ඉවරයි ඔය ආශිර්වාද කතාව. එතනින් ඉවරයි. හොඳට මහන්සි වෙලා උත්සාහයෙන් වැඩ කළොත් හරියනවා. හරියන්නේ නැත්තම් පින් කරන්න. නැතුව මේ මතුරුලා හරියන්නේ ඒව මිස දුටු සමහර මනුස්ස බලවේග වලින් පොඩි දවසකට හරියන්න පුළුවන්. හැබැයි යාට නෑ දිගටම හරියන්නේ. යාම කිව්වනේ ඊට පස්සේ ඒ ගත්තු වාහන ඔක්කොම විකුණන කියලා දැන් ඉවරයි. ටික කලක් හරි ගියා ඉවරයි. හැබැයි අර ටික කලක් හරි හරියන්නේකින් කාටේ හරියන්නේ? හාමුදුරන්ට හරියනවා. මොකද ඒ මිනිස්සුන්ට වැරදිච්ච කතාව කියන්න එනකොට ටික කල් යනවනේ. මුල් කතාව ටික ලස්සනට කියනවා. මටත් ඉතින් හිතන මේ පාස කම්මල සුරත් දාගෙන එක්කෙනෙන් පෙන්නුවා මම මේ රත්තරන් වලින් සුරයක් හදාන් කියලා දාගෙන ආ දැන් හරි මට දැන් වෙඩි වදින්නේ නැහැ. තියලා බැලුවද? ඔට්ටුට තියලා බලමු පොඩ්ඩ වෙඩි පාරක්. සුරේ වැඩ කරනවද බලන්න මේ. අයියෝ ඒක එල්ලගෙන නිදාද යන්නත් නැහැ. මොකද වැල් යටින් යන්න හොඳ නැහැ. මොකද්ද එකක් තියෙනවනේ. වැලක් යටින් වච යන්නත් බැහැ. ඊට පස්සේ මලගෙදර යන්න. මලගෙදර යන නම් කිලි සුරේ ගලවල පැත්ත තියලා යන්න අප්පයි මොකෝ රත්තරන්. ඔව් නිකන් පිත්තල වගේ නම් කමකුත් නැහැ රත්තරන්. ඉතින් මම කියන්න ගියොත් මේ හාමුදුරු ටික තරහ වෙනවා. පව් බිස්නස් ටික නැති කරා. ඉතින් අපි මේ කතා කරන්නේ 100.0001කට ගෝචර වෙච්ච සසරින් ගැලවීමේ භාවනාව ගැන. ඒකෙදි මේ ආශිර්වාද අර බහූබූත ඒවා මේ මොකුත් කතා වෙන්නේ නැහැ. ඒව වැඩකුත් නැහැ. අපි හිත තමයි සියල්ලට ප්‍රධාන වෙන්නේ කියන එක දැනගෙන හිත හදන වැඩපිළිවෙලකයි භාග්‍යතුන් වහන්සේ අපි යෙදෙව්වේ. ඉතින් අපිට තේරෙනවා අපි කරන්න ඕනේ. දැන් මේ ගාථාවෙන් කිව්වා යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං. එයා දන්නවනම් තමයි මෝඩේ බව. ඒකමලු පඬිතෝ වාපි තේනසෝ. එයා පඬිතෙක් වෙනලු ඒකෙම්ම. බාලෝච පඬිතමානි යම් කිසි මෝඩෙක් හිතන් ඉනනනම් තමයි පඬිතෙක් කියලා. සවේ බාලෝති ඒකෙම උ බාලේ බවට නැත්නම් මෝඩේ බවට. හරි සරලයිනේ. දැන් මේක මා විස්තර කරලා කියන්න ඕන කතාවක්. මේකම වෙන කතාවක් අද කිව්වේ. දැන් මේ ගාතව ගැන අපි කතා කරේ නෑනේ විනාඩි 5ක්වත්. හරි අරකත් ගලපගත්. හරි කමන්නේ. දැන් කෙනෙක් දන්නවනම් තමයි මෝඩයි. තමන් දන්නේ නැහැ කියලා. දන්නේ නැති බව පිළිගන්නවා නම් ඒ පිළිගන්නේ එකම බැරි බව පිළිගන්නේ එකම තමයි පඬිත බව. තව කෙනෙක් දන්නේ නැතු වින්නකම එයා හිතනනම් මං දන්නා ඔක්කොම කියලා. ඒක තමයි මෝඩකම. දැන් මේක හේතු වෙනවා ගැට කපන්නම් දෙන්නේ. ගැට කපන්න ගොඩ මම මේ කතාව කියන කම්ම දැනන් හිටින්නේ ගැට කපනවා කියන්නේ මොකද්ද කියන්නේ ගැට තියෙන්නේ බෑ කපන්න. ඉස්සර ඒ මිනිස්සු සල්ලි අරන් ගිහින් තියෙන සරමේ
මෙහෙම කෑල්ලක් එළියට දාලා ඒකට සල්ලි දාලා මම ගම්මල පා තාමත් ඇති ඒක ඔබා ගන්න ඇතුළට. හරිද? ඒක තමයි ගැටේ කියන්නේ. දැන් මේක කපන්න ඕනේ සල්ලි ගන්න නම්. ඒතර හොරා දක්ෂ වෙන්න ඕනේ කපන්න. දැන් ධම්මජීව සංසය නිතරම කියන උන්වහන්සේ හරි දක්ෂල හොරකම් කරා. ගිහි කාලේ. ඒ ඊ බණටත් මම අහන් හිටියා කියනවා මේ නටන කකුලේ ගෙජ්ජි කපන්න පුළුවන් කියලා උන්වහන්සේට. නටනවා ගෑනු කෙනෙක් හරි කවුරුද ගෙජ්ජි දාන්නේ? ගෙජ්ජි කපනවා. ඒක කියනවා මේ උන්වහන්සේගේ හැටි උන්වහන්සේගේ තියෙන ගුණයක් අර කරන්න පුළුවන් නරක වැඩ ටිකක් කියන. හොඳ විතරක් නෙවෙයිනේ මම හරි සුද්දනා ඈ මම උගතා මම මෙහෙම කියන එහෙම කියන එකට වඩා හරි මන්නම් හරි ආසයන් ඉන්න අර කරපු වැරදි කියන ඒවා. මාළු අල්ලන්න ආයි වෙන කවුරුත් නැහැ කියනවා ගී කාලේ. මේක හැම දාන විතර නෝ කොහෙන් හරි හොඳ මාළුවෙක් කවු වෙනවා. ඇයි ඒ තරම් පව? උන්වහන්සේම කියනවා. ඉතින් බලන්න දැන් හොරකමට දක්ෂ කෙනා ගැට කපනවා. දැන් දෙන්නේ ගියා ගැට කපනවා. යාළුවෝ දෙන්න. ගියේ කොහෙද ගැට කපන්න? විහාරෙට. අපි දැන නොසිටියට බණ අහන තැන්වලත් ගැට කපලා තියෙනවා ඉස්සර. ස්වාමීන් වහන්සේලගේ සිවුරු පවා හොරකම් කරලා තියෙන ඉස්සර හොරු. ඔව් පාත්‍ර හොරකම් කරලා තියෙනවා. රහතුන් වහන්සේලා මරලා තියෙනවා. එහෙම ඇවිල්ලා මහාන වෙලා තියෙනවා. තහනම් කරලා තියෙනවා. රහතුන් මරපුවා මහාන කළ වැඩක් නැහැ කියලා. මොකද අභව්‍යයි. හොරකම එහෙම තමයි ඉතිවිලා තියෙන්නේ. හරි ලොකුවර නෙවෙයි අර පොඩි පොඩිද සිවුරක් හොරකම් කරනවා. අඳනේ හොරකම් කරනවා. දැන් මෙතන එක්කෙනෙක් හිතුවා දැන් මම යන්නේ බණ අහන පිරිසක් එක්කනේ. මම මේ ගැට කැපිල්ල පැත්තෙන් අද බණ අහන්න ඕනේ. එයා බණ ඇහුවා. අරයා බණ හිල්ල කියාගෙන එයා තනින් තන උරුමානම් අල්ල කොහොම හරි ගැටයක් කපා ගත්තා. කියන්නේ කහවණු පහක් හොයාගෙන තියෙන කොහොම හරි. එක ගැටයක් කපලා. ඒක එයාට රෑට බත් කන්න නැති අර සල්ලි ටික. එයා කාලා තියෙනවා බත්. එයාගෙන ඕනත් එක්ක හැම කාලා. ඉතින් අර යාළුවගේ ලැජ්ජ කරලා බලන තමුසේ දැන් බණ ඇහුවානේ මොකෝ ලැබුණ කන ලැබුණේ. මං ගැටයක් කපා ගත්තා මං කෑ. කියලා දැන් මෙයා බිහිරුවට අරගෙන ලැජ්ජ කරවලා ඊට පස්සේ වරෙන් කියන්නේ නා අහගන්න හොඳ කතාවක් කියලා. මොකෝ මෙයා සෝවන් වුණා. දැන් මේ පළවෙනි හොරා සෝවන් වුණා බණ අහලා. අපි දන්නේ රහත් වෙච්ච හොරු හිටියයි එපින. එක්කෙනෙක් ගැට කපලා එකෙන් කාලා ජීවත් වුණා රෑ අර මිනිස්සයා බණ අහලා සෝවන් වුණා. ඉතින් යාගේ තියෙන කරුණාව නිසා අර යාළුවයි යාගේ නෝනයි පවුලේ අයයි තමන්ගේ පවුලේ උදවිය ඔක්කොම ඇදගෙන ගියා යම් භාග්‍යතුන් සම්බේ. ඔබ සාමිනේ වෙන මෙහෙම කතාවක් මගේ යාළුවා කියනවානේ මම මේ හොර කන්න කර බඩගින්න හිටියාය එයා කාලා ඉන්නවා ආය සතුටින් හැබැයි මම බණ ඇහුවානේ සාමිනේ මම රසටින් ඈතර වුණානේ කියලා. හොඳටම ගැලපිලා යනවනේ කතාව. හරිනේ. එයා තමන්ගේ බාල බව පිළිගත්තා. එයා පණ්ඩිතෙක් වුණා. අරයා එයාගේ බාල බව දැනගත්තනේ ආයිත් ඔයා පණ්ඩිතයයි කියලා. ගැට කපාගෙන ගිහිල්ලා. එයා මෝඩයා වුණා. හැබැයි සියල්ලෝම අවසානයේ සෝවාන් ඵලයට පත් වුණා. පළවෙනි යාළුවා කලින් සෝවන් වුණා. එයාගේ කරුණාව කොච්චරද කිව්වොත් අර හොරා වෙච්ච තමන්ගේ අනිත් යාළුවාත් ඇදගෙන ගියා. ගිහිල්ලා මේ ගාතාව හැන්න දුන්නා. ඒක අහනකොට ඒ ඇත්තොත් සෝතාපන්න වුණාද අපිට සාදුකාරයක් දෙන්න පුළුවන් කතාව. ඇයි හොරු දෙන්නෙක් සෝවන් වෙලා. දැන් ඉන්න අය එහෙම වෙන්නේ නැහැ. ඒක කලබල වෙන්නවත් අපිට කලගිරෙන හේතුවක් නෙවෙයි. අපිට ඒක පැහැදිලිනේ. ප්‍රඥාව මදිනේ දැන්. ඒතර බුද්ධ කාලේ හිටියා පින් ඇතියා. ඒ කට්ටිය හොරකම් කරපු අය වෙන්න පුළුවන්. මිනි මරපු අය හිටියා සමහරු. අඟුලිමාල තෙරුන් වගේ මිනි මරපු අය. වෛශ්‍යාව හිටියා සිරිමා වගේ සෝතතාපන්න වුණා. අම්බපාලිය වැනි උත්තමාවියෝ රහත් වුණා. ඒ කියන්නේ හේතුව මොකද්ද? මොන වෘතියකවත් පින් ඇතුව ඉඳලාදී. දැන් පින මදි. ඒක නිසා බණ කොච්චර ඇහුවත් අවබෝධන වෙන්න පුළුවන්. හැබැයි තමන්ට පුළුවන් සරල මට්ටමින් හරි කුසල් සිතලක ගන්න ඕනේ. කුසල් කරන්න ඕනේ. මේ ප්‍රතිපදාව අතහරින්න හොඳ නෑ. කවදා හරි අපි හැමෝටම තියනවා නම් ප්‍රාර්ථනාවක් අපි මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් එතර වෙනවා කියලා තියනම් විතරක්. නැත්තම් එපා. අරක තියනම් කරන්න මේවා. නැත්තම් ඕනේ නෑ. ඔහේ ඉන්න ඉතින් වෙන දෙයක් වෙච්චා ඕන එක. එහෙමින් උන්නත් දහයි මලත් දහයි ඕන එකක් වෙච්චාවි කියලා එහෙම අය ඉන්නවනේ. යාළට අවශ්‍ය නැහැ කුසල් කරන්න. මොකෝ ඔයාලා දන්නේ නැහැ. යාළ අදිෂ්ඨානයක් නැහැ. අපිට සුද්ධ ප්‍රාර්ථනාවක් තියෙන්න ඕනේ. මේ නැවත නැවත ඉපදින එක දුකයි. නැවත ඉපදුණොත් මේ ජීවිතේ වගේ නැවත ආයෙත් ඉස්කෝලේ යන්න වෙයි. ඉස්කෝලේ යන්න කලින් තව වැඩ තියෙනවා නෝ මන්නේ ආයි කියන්න. හොඳේ. දැන් මේ අපි ඔක්කොම ඉන්නවා නිකන් වයසත් එක්කනේ නේද බහුතරයක් අය. අපිට මතක නැති වුණාට අපි බඩ ගාපු කාලයක් තිබිලා තියෙනවා. අපි එකේ ඉඳන් වැඩේ පටන් ගන්න තියෙනවා. දැන් ආයි මනුස්ස ලෝකෙ ඉපදුනොත් අපි මැරිලා ආයි මොකද්ද අපිට කරන්න වෙන්නේ? ලබනාත්මේ ආයි බඩ ගන්න පටන් ගන්න ඕන. හොඩියේ නම් යන්න වෙනවා. බඩ ගන්න ඕන, ධන ගන්න ඕන,
වැටි වැටි ඇවි නැගිටින්න ඕන, ආයෙ වැටි වැටි ඇවිදින්න ඕන, ඇවිදලා ඉතින් කතා කරන්න පුරුදු වෙන්න ඕන. ඊට පස්සේ මොන්ඩිසෝරි යන්න වෙයි. මොන වගේ මොන්ඩිසෝරි තියෙද දන්නේ නැහැ ඉස්සරහට, ඒකට යන්න වෙයි. ඊට පස්සේ ඉස්කෝලේ යන්න වෙයි අවුරුදු, දැන් අපි නම් ගියා අවුරුදු 11ක්, තව දුරට ගියා 13ක් යන්න තියෙනවා. කැම්පස් ගිය 5ක්ද කොහෙද තියෙන, ඊට වැඩි වුණා පහු ගිය කම 6ක් 7ක් වුණා. දැන් මොකද්ද මේ කරලා තියෙන්නේ? ආයේ දුකටම වැටෙන්න ඕන. දැන් මේ ජීවිතේ දුක් ටික මතක් කරගන්න. එතකොට ඒ සාප කරනකොට දැන් ඔය තාපසුරු පිස සාප කරනවා. මොකද සාප කරන්න හේතුව ලොකු තාපසයන් වහන්සේගේ අල කොටස අල බෙදලා දෙන්නේ තම්බලා දවස් 3ක්ම නැති වෙලා. දැන් ඉන්න නංගි ඉන්නවා, තව යාළුවෝ ඉන්න, ඔක්කොම මහන්ලා ඉන්නේ. මට හරියට මතක නැහැ සක්සුදාස්සේ මෙහෙමයි කියලා කතාව. මට පොඩ්ඩක් මට හිතර දිචිට කියන සාසනාතරණේ පොතේ තියෙනවා කතාව. එයා සාප කරන්නේ මොකද්ද? Tamanට වෙච්ච දේවල් වලින්ම තමයි සාප කරන්නේ. රිලෙවෙක් කියන රිලෙවකෝ මම ඔබ මේ අලකොටස ගත්ත එක මම නා මටම සාප කරගන්න ඕන. මම අහිකුණ්ඩකට අහුවෙන්න ඕනේ කියලා. ඇයිද රිලෙවට අහිකුණ්ඩකට අහුවීම තරම් දුක නැන්නේ? අරෝගේ වැඩේ නටවන එක. නිදහසේ ගහෙන් ගහට පයින් දෙන්නේ නැන්නේ. ලෝ මේ දෙවියෙකුට එයා කලින් ආත්මේ පන්සල ලොකු හාමුදුරු කෙනෙක්. එයා සාප කළා මං ගත්තා නා. පාරක් අයිනේ දින පන්සලක ලොකු හාමුදුරු කෙනෙක් වෙන්න ඕනේ කියලා. හොඳට මේ පින් කැඩේට සල්ලි වැටෙන පන්සලක්. මහපාරයි. මෙහෙත් දැන් තියෙන සිරිබෝපුර පන්සල කියලා අලුතෙන් ඇදුවා. යන යන බස් එකෙන් කාසි දානවා. දැන් හාමුදුරු ජයට ඉන්න මොකෝ කාසි වැටෙනවනේ. හැබැයි මේ කිසිම නිදහසක් නැහැ. ඇයි මහපාරයි නිතියේ. ඒ වගේ අපිට වෙච්ච දේවල් මතක් කරලා හිතන්න ආයි පොදුනොත් අපිට ආයෙ මේ වැඩේ සිද්ධ වෙනවා. දැන් කසාද බඳ කොට වෙන ආයි බඳින්න වෙනවා. බඳින්න දෑවැදි හොයන එක කට්ටිය. ඒක නෝනව ගැන්දන් ගිල තියාගන්න ගියක් හදනවා තව එක්කෙනෙක්. ඊට පස්සේ ළමයි ලැබෙනකොට ඒ වැඩ පිළිවිලේ ඒ දෙන්න ඕන. ඉවරයක් නෑ මං කියাদি තමාරු වගේනේ. මතක් කරනට තමාරු. එහෙනම් ඊට පස්සේ ඔක වෙන්න නම් තියෙන්නේ නිවන් අවබෝධන කළොත් අනිවාර්යෙන් ওই වැඩේ වෙනවා. එන අපිට අදිෂ්ඨානයක් තියෙනවා. මේක තව හොඳයි. නිරේට තිරිසන් ලෝකෙට ප්‍රේත ලෝකෙට වැටුනොත් පව් කළා. ආයි හිතන්නවත් බෑ. එහෙනම් මෙන්න මෙහෙම එක මම ලොකුවට බය කරන්නේ නැතුව සමහර සංසල ගොඩක් බය කරනවා. මම චූට්ටක් බය කරා. බය වෙලා ඉන්න එපා. මේකෙන් ගැලවෙන්න එකම දේ තියෙන්නේ සතිය වඩන්න, කුසල් වඩන්න. කුසල් සිතින් පුළුවන් හැම වෙලාවෙම ඉන්න. මොකද අකුසලයේ පස්සෙන් එනවම තමයි. අකුසල් හිත නැහැ කියන්න බෑ. මොකද ඒකට මේ බර රාගයට බරයි හිත, දේශයට බරයි මොහයට බරයි. පොඩ්ඩක් ඉඳලා විචකමන් ඒකට යයි. හැබැයි ඉඩ දෙන්න එපා නිතරම ඒ පැත්තට. ඇදලා ගන්න මොකද කරන්න ඕන? බුද්ධ වන්දනා කරන්, පත්පිලිවෙත් කරන්. මේ තියෙන වැඩ ටික මම මේ කියන්නේ. අපේ හිත අකුසලයෙන් ගලවලා කුසලයට දාන්න අපි කරන්න ඕනේ මොනවද? බණ පොත් කියවන්න, බණ අහන්න. අර භාවනා පැයවල පුළුවන් තරම් භාවනාවට එකතු වෙන්න. අපි හිතමු 8-9 භාවනා තියෙන එක්කෙනෙක් මෙතන, තව එක්කෙනෙක් බෝධි, තව එක්කෙනෙක් ගල උඩ ගිනි තපිනවා. ලස්සනද අවලස්සනද? අවලස්සන. මට නම් අවලස්සනයි. ඇයි හේතුව? මේ ඔක්කොම එකතු වෙලා සාමූහික ප්‍රයත්නයක් දරන්න ඕන පැයක් තියෙන උදේට. මං කියන උදේ මේක කරන්න අපේ මං දන්නේ දැන් මේ දවස්වල කොහොමද කියලා. විසිරි පැතිරි ගිහිල්ලා එහෙම ඉන්නවත් දන්නේ. දැන් බෝ මුලට යනවා භාවනා කරන බෝධියට. යන ගමන් පැදුරකුත් අරගෙන යනවා. මොකද බෝධිය ළඟ ඉතින් වැලිනේ ඔගේ වාඩි වෙන්න ඕන කියලා යනවා දැන් මෙයා. දැන් ගුරු හාමුදුරුවෝ ඉන්නේ ශාලාවේ. ගෝලයා ඉන්නේ බෝධි මූලේ. එයා බුදු වෙන්න ගියා වගේ දැන් ගිහින් ඉන්නවා. විනාඩි 5ක් 10කට බලන ඉසිසි ගුරුවරයා එන පාටකුත් නෑ, නිදි මතකුත් හරියට තියෙනවා. භාවනා කරලා කාටද හරි ගියේ කියලා මොකද කරන්නේ ඊට පස්සේ? අර නවාගත්ත වැදුර දිග ඇරලා පයට මොනයි? ඒව දාලා නෙවෙයි. පය දානවා ගලපැත්තට, ඔළුව දාන බෝධිය පැත්තට. එහෙම නෙති සිරිත. ඒකත් උතර බලලා හරි බරි ගහලා හොඳට නිදා ගන්න. දැන් අර පැයේ භාවනා කරපන් කියලා ගුරුවරයා රැවට්ටුවද නැද්ද? රැවට්ටුවා. පොත පෙරළුවා යා. හැබැයි යා වෙන මේ විවේක ස්ථානයක් හොයාගෙන ඉතින් අපි හිතනවා භාවනාවට ගිහින් බලන්න ඕන. නැති වෙන්න පුළුවන්. ඒ නිසයි මම කියන්නේ හැමෝම පේනමානේ උදේ පැයවන් මේ ශාලාවෙ ඉන්න අදිෂ්ඨාන කරගන්න. අද ඉඳලා. ඒතොර වැඩන ඉබේට දැන් තමන් ඇහැල බලනට අනික් කට්ටිය හොඳට ඉන්න දැක්කම මිලියජ්ජයි. ඇයි? ඔක්කොම හොඳට පිළිම වගේ ඉන්න මම විතරක් මේ කස කස ඉන්න එහෙමයි. මමත් මටයි ඇයි බැරි? මම මොකෝ නැද්ද? මම මිනිහෙක් නෙවෙයිද? මං ගෑණියෙක් නෙවෙයිද? මං මනුස්සයෙක් නෙවෙයිද? මටයි බැරි කියලා ජවය ගන්න ඕනේ. අනික් කට්ටිය කරනවනේ. ඒත් මනුස්සයෝනේ.
ඒකට සමූහ භාවනාදී සමූහ භාවනාවෙත් එහෙම මුළු මුළු ගැන්නුනොත් එහෙම අර ප්‍රතිඵලය එන්නේ නැහැ. හැම භාවනා මධ්‍යස්ථානෙම ওই වෙලාව තියෙනවා. අපි නිස්සරණයට ගියත් තව කොහේ ගියත් ඒ හැමතැනකම සාමූහික භාවනා පැය දෙකක්වත් තියෙනවා. ගෝයන්ක ජීවිතේන පැය හයක් තියෙනවා. ඒ හයෙම ඉන්න ඕනේ. ඒ කතන්දර නෑ මට භාවනා වැඩෙන්නේ කුටියේ කියලා යන්න බෑ. මොකෝ ඒ මිනිස්සු දන්නවා. පොත පෙරලලා හොඳට පොත් කියවපු කට්ටිය. ඔය කුටියට යන්නේ මුන්ද භාවනා කරන්න නෙවෙයි මුනි දා ගන්න යන්නේ. දන්නවා. ඒ නිසා දෙන්නේ නෑ යන්න. දැඩි නීති දාලා දෙන. එහෙනම් යන්න දෙන්නේ නැහැ. බලෙන්ම ගෙනත් දානවා. ගිහලා දොරට තට්ටු කරනවා ගියන් හිටියෝ. ඒ නම් පිළිවෙලට දිනවනේ කුෂන් දාලා. එකක් හරි ඉස්නම් අංකේ බලනවා යන කුටියට. ඊළඟ ගහනක දොරට ගහනකොට උඩ ගිහිල්ලා හැරෙන්නේ නිදි. ඉතින් ඒකයි කතන්දරේ. ඉතින් ඒකෙන් පොඩි එකක් මං කියන්නේ මෙහෙම මේ දවසෙන් භාවනා දීලා නැහැ ඔය ඇත්තන්ට. උදේ පැයයි දීලා තියෙන ඒ පැයේ පුළුවන් නම් නිකන් හරි වාඩිලා ඉන්න බලන්න. වැඩෙන්නේ නැති ඇයිට බලන් ඉන්න වෙන දේවත්. සද්දහන් ඉන්න. නැත්නම් ෆෑන් එක කරගෙන ඒක දිහා බලන් ඉන්න. මේ බුදු පිළිම මහසේ ගවන ලයිට් දාගෙන ඒක දිහා බලන් ඉන්න. ලයිට් දිහා හරි. මුකුත් භාවනාවට එන්නේ නැත්තම්. එයා බලන් ඉන්න. ලයිට් නිවෙනවා. පත්තු වෙනවා. හරිම සරලයි. ඒක හරි කරන්න. පොඩි දෙයක් බලන්න. කමටහන් කියලා මේ විශේෂ කමටහනක් නැහැ. මම කියන්නේ ලැබෙන හැමදේම කමටහන් වෙන්න ඕන. නම් විතරක් නෙවෙයි අපේ ගුරු ස්වාමීන් වහන්සේලා කියන්නේ එහෙමයි. අපිට ඕන එක නෙවෙයි කමටහන් වෙන්න ඕන. එන එක. අපි කියනවා දැන් දැන් කාක්කේ කියවොත් ඒක තමයි සුබ නැහැ. දැන් එන්න තිබුණේ හොඳ හොඳ හඬක්. කවුලෙක් වගේ ගෑ ගැව නම් හොඳයි වගේ නේ. නමුත් කොහෙද කවුලෝ? ඉන්නෙම කාක්කෝ. උන් කෑ ගහනවා. අපිට සිද්ධ වෙනවා ඒකට සාදරයෙන් මොන දේ. සාදරයෙන් මොන නොදන්න අසාදරයෙන් මොන දෙන්න වෙන්නේ? ඒ කියන්නේ තරහෙන්. ආලගන්නේ හුනෝ. උන්ගේ වැඩේම හුනෝ නැන්නේ කියලා දන්නවද? දැන් අපි මේ නිහඬ වෙලා ගමනක් යනකොට සද්ද එනවා. අපි පයින් ගියත් සද්ද එනවා සත්තුන්ට. උන් බය වෙනවා. බය වෙච්ච බලන්නවා. පරිසරේම නිහඬයි. අපි කොළ පාග පාග යනවා කියන්නකො. ඒ කොලාසේ හුනෝ ඉන්නවා කියන්නකො. හුන අඩන්නේ ඇයි? සතුටටද බයටද? බය. අපි කියන හුන ඇඬුවා දැන් ගමන යන්න හොඳ නැහැ විනාඩි 5ක් බලන්න. හරියට වෙලාවට යන්න ඕන ගමනක් වුණොත් මොකද වෙන්නේ? ෆ්ලයිට් එකට ගියන් හිටු මේ මිනිහා මොකද වෙන්නේ? ෆ්ලයිට් එකේ නැට් එක මෙල්ලෙන්නේ නැහැ. ඇයි හේතුව? ඔක්කොම බෝඩින් වෙලා ඉවරයි මේ යකා හුන ඇඬුවා කියලා ගෙදර හිටියා. හුන අඩන හැටි මම හොයාගත්තා. අඩන්නේ බය වුණා. ඒ නිසා ඔහෙලා එහෙම සංකල්පවල ඉන්න පුළුවන්. අනේ හුනෙක් අඩන්නේ නැති වියන්. සැලලිහිණියේ මඩපන්. හිස් කලයක් හමු නොවේවා පිරිච්ච කලයක්ම හමු වේවා ගොනෙක් හමු නොවේවා කිරි දෙනක්ම. ඒ ගොනෙක් කියන්නේ මොකද? ගොනා කියන්නේ ණය ණයගේ ණයගේ වෙන එක සංකේතය. ගොනාගේ වැඩේ පව් බරා දෙන එකනේ. දැන් එහෙම තමයි හිතන්නේ ලෝකෙ හිතන්නේ එහෙම 99.99% හිතන්නේ එහෙම. හැබැයි දුර්ලභ කෙනෙක් මන් දන්නේ කරයිද නැද්ද ඔය කට්ටිය කියලා නිකන් කියන මම මේ ආසාවට. අර ගුරුවරයාටත් ගෞරවයක් වෙන මම මේ කියන්නේ. එන එකට මුණ දෙන්න. එන එක බලන්න. එන්නේ නැතිව දිහා බලන්න යන්න එපා. අහන්න ඇහෙන සද්ද. ඇහෙන සද්දයකට මවන්න යන්න එපා. විඳින්න දැනෙන සුවඳ. දැන් අපි බේකරිය ළඟින් ගියොත් මොන සුවඳක් ඒ? පාන් සුවඳ එනවා. ඒක කොච්චරයිද? අපි එතනින් අනතුරුවේ අපි යන පොදු වැසිකිළිය ළඟින් ගියොත් ඇතුළට කොච්චරලා තියෙද? අපි විනාඩි 5ක් ඉන්නවා කියන්නේ ඒ පහේම නොනවතීම මොකක්ද තියෙන්නේ? ගන්ධයක් තියෙන්නේ. අපි මේක තද කරගෙන නැහී හිටියොත් මේක රසේ විඳින්න වෙන්නේ නැහැ අපිට. අපි සැහැල්ලුවෙන් ඒක විඳින්න ගියොත් ගඳ කියන්නේ සංවේදනාවක්, දැනීමක්. ඒකත් ගෙවෙනවා. ආන්න ඕකයි භාවනා. ඕක තේරලා නැහැ. ඒකයි චෝදනා. ඒකයි ප්‍රශ්න. මේ මුළු විශ්වයම දින කමටහන්. ඒව ගන්න. ඒක ගන්න තියන්නේ හයකින්. ඇසින් රූප, කණින් ශබ්ද, නහයෙන් ගඳයි සුවඳ දෙකම එනවා. දිවෙන් කනකොට තමයි රස ඔය බොනකොට තේ වගේ ඒක එනවා. මේ හොඳම නෙවෙයි හොඳේ නරක එකත් එන්න පුළුවන්. රසකවම නිරසත් එනවා. දෙකම බලන්න ඕනේ. ඉතින් ඒක කනකොට ඒක බලන්න. දැන් මේ මෙයා මේ භාවනා වඩලා හපහප ඉන්නවනාරි. මොකෝ රස එන්නේ නැහැ කි. එහෙම රස එන්නේ රස එනකොට බලන්න. එන්න කලින් බලන්න එපා. වැඩක් නැහැ. මහන්සි. කයට පහසක් එන්න දෙන්න. එනකොට බලන්න. එන්න නැතුව බලුවා කියලා වැඩක් තියෙන්නේ. එන්න දෙන්න. ආවොත් බලන්න. මේ කොච්චර කිව්වත් මේ කමටහන් වඩන ගොඩක් අය ඒක තේරෙන්නේ. ආයෙ අහනවා.
අහන්න දෙයක් නැහැ, එකම දෙයයි තියෙන්නේ. වෙන දේ දිහා බලන් ඉන්න, ඒක අවබෝධ ඥානට හේතු වේවි. අවබෝධ ඥානෙ ආවට පස්සේ කියන්න. සනසේ මට මෙන්න මේ අවබෝධ. හැබැයි ඒක පොතෙන් බලන් තමයි කියන්නේ. පොතේ තියෙන අරමුණු ගෙවි යනවා. මන් දැක්ක වෙනස් ඔක්කොම ගෙවි ගෙවි යනවා. දවසින් දෙකෙන් දෙනකොට ටිකක් සැකයි. මොකද අපි අවුරුදු ගාණක් මේ මහන්සි වෙලා කොන්ද ගෙවෙනකම් භාවනා කරලා ලැබිච්ච සමහර ඒවා සමහරුන්ට දවසින් දෙකෙන් ඇවිත් ඉවරයි. බලනකොට මේ බණ අහලා දන්නෝ, පොතෙන් කියලා දන්නෝ, ඒ කියෝප එක ආයෙ අපිට කියවන ගිරව් වගේ. එන අර කියනවා වගේ පොත් පෙරලන්න කට්ටිය. ගුරුවරයා පොත අඳුනගෙන ඉන්නේ. සමහරට සමහර ගුරුවරු කරුණාව නිසා ඒක වැරදි කියන්නේ නැහැ. හරි යං කොහොම යංකො කියලා ඉන්න බලාගෙන. ඉතින් යන්න දෙනවා. එච්චරයි. එන තමන්ටම තේරෙන්න ඕනේ මේක මේ කිය කී ඉන්න ඕනේ නැහැ වදිස්සෙම. එනේ නැහැ හැටියට මේකට මුහුණ දෙන්න. සමත වශයෙන් යන්න ගියොත් තමයි ටිකක් අමාරු. ඒකයි සමතේටපත් වෙන්න එපා හිත. ධානා වෙන්න එපා. වශී වෙන්න එපා. දැන් මම මේ ගියපු කමටහන මෙතන ඉන්න පොඩි ළමයාගෙන් ඉඳන් ලොකු ළමයා දක්වා සියලුම ළමයින්ට බැරිද? තමන්ට ගෝචර වෙන්නේ. හරිද? එහෙනම් ගීත ස්වරයක් අහලා වුණත් කමටහන් වඩන්න පුළුවන්. ඒකෙන් මම අනුබල දෙන්නේ නැහැ සින්දු අහලා නටන්න කියලා. නමුත් ඇහුනොත් සැලසුනොත් ක්‍රමයක් ඒක දැනගන්න එච්චරයි. එහෙනම් සුවඳ වේවා, ගඳ වේවා, රස වේවා, නිදස වේවා, පහස වේවා, සිතුවිලි වේවානේ. දැන් මුකුත් එන්නේ නැහැ, සිත කලඹිලා, සිත යනවා එහෙම. ඒකත් දැනගන්න. මේ සියල්ල දැනගෙන තමන් පණ්ඩිතෙක් වෙන්න. දන්න බව පෙන්වන්න යන්න එපා. මම හොඳ භාවනාකාරයෙක්, මම මේ වගේ කෙනෙක්. බල්ටි ගහන්න යන්න එපා. ඒක තියෙන ටික ඔක්කොම හැලෙනවා. බල්ටි ගහනකොට හැලෙනවනේ. කාක්කුල මහරි දුන්නොත් දන්නේ නැහැ වගේ ඉන්න. පණ්ඩිතයෙක් ඇස්සනේ තමයි දන්නේ නැහැ. මෝඩෙක් වගේ ඉන්නවා. අර අන්දරීටි කොහමද ඉති? ගොනාසේ ඉඳපන් කිව්වා. අක්කගේ මගුල් ගෙදර. මූ මොකද කරේ? අන්දයක් හයි කරගෙන ඇන්නගෙන ගියා ඔක්කොටම. ඇයි ඉති? අම්මා කිව්වනේ ගොනා වගේ ඉන්නේ කියලා. මම ඉතින් ගොනා වගේ හිටියා. ඒක හරිනෑ නේ. වැරදි. ගුණා වගේ ඉන්නා කියන්නේ මොකක්ද? මේ පැත්තක් ගහලා ඉන්නවා. පණ්ඩිතමානී වෙන්න යන්නේ නැහැ නම් බාලෝච පණ්ඩිතමානී. එයා බාලයෙක් බව දන්නේ නැති කම තමයි හේතුව ඒකට. එහෙනම් බාලයා හිතනනම් මම දන්නවයි කියලා එයාට වැරදිලා. එහෙනම් මේ ගාථාවේ අර්ථය ආයෙ නැවත මතක් කරගමු. කෙනෙක් ඉන්නවා එයා දන්නේ නැති බව එයා දන්නව නම්. ඒක නිසාම එයා පණ්ඩිතෙක්. කෙනෙක් ඉන්න එයා දන්නවා කියලා එයා හිතන් ඉන්න. එයා දන්නේ නැත්නම් එයා බාලෙක්. ඔය දේශනාවම හේතු වුණා ගැට කපන්න දෙන්නෙක් නේ. එක්කෙනෙක් කලින් සෝවාන් වුණා, යාළුවා මේ ගාථා වහලා සෝතාපන්න වුණා කියලා අපි අද දේශනාව හමාර කරනවා. එහෙනම් හැම දිනාටම මේ ගෞතම බුදු සසුන තුළ පවතින ඉතුරු කාලේ, කියන්නේ අපි ජීවත් වෙන කාලේ කුසල් වඩන්න, සතිය වඩන්න, සමාධි පඤ්ඤා වඩන්න, භාවනා වඩන්න ලැබේවා. හේතු වාසනා සැකසේවා. ඒ තුලින් කවදා නමුත් අපිට සංසාර දුක්ඛෙන් එතර වී ලබන යමා නිවනින් සැනසෙන්නටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අවිවාදන සීරිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිච්ඡතු සූපත්.